ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අගෝස්තු 29 29 අපේ ධර්ම දේශනා වාරය පැමිණලා තියෙන්නේ මේ ධර්ම දේශනාවට සූදානම් වීමක් ධර්ම ගෞරවයක් වශයෙන් සාදුකාරයක් පවතුන නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නාම රූප පච්චයා සලායතනන්ති සුසීම පස්සතිති එවං භන්ති නාම රූප නිරෝධා සලායතන නිරෝධෝති සුසීම පස්සතිති එවං භන්තේති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පටිච්චසමුප්පාදයේ අග කෙළවරේ ඉඳලා ලියාගෙන එනකොට දැන් ඒකේ බොහොම අත්‍යන්ත ගැඹුරු කොටස් වලට අපි ක්‍රමයෙන් ලං වෙනවා අපි පසුගිය දවස්වල ඒ ස්පර්ශය ස්පර්ශිත හේතු වෙනා වූ සලායතන වශයෙන් මේ ලෝක සංසිද්ධිය නැත්නම් සංසාර ගැටලුව මේ එක්කෙනෙක් නැත්නම් මම දැන් මෙතන කියන භවනා මානසිකාරකයේදී ඉන්න කෙනෙක්ගේ අතුලාන්තයේට අභ්‍යන්තරයට කිට්ටු කරන ආවා නිසා අපි ඊයේ සාකච්ඡා කරා මේ ස්පර්ශයන් නැත්නම් හැපීමක් නැත්නම් ස්පර්ශයන්ගේ ස්පර්ශයක් ඇතිවෙන්නේ මේ ඇතිවෙන ස්ථාන ටික තමයි ආයතන 6 කියලා කියන්නේ. ඒ 6 එකතු වෙච්ච කෙනාට තමයි ඒ තැනැත්තට තමයි ඒ තැන ඇත්තට සලායතනේ තියෙන තැන ඇත්තට තැනැත්තා පුද්ගලයා මම කියලා කියාගන්න. එහෙම නැත්නම් පුද්ගලයෙක් කියලා කියන්නේ සලායතනයක් කියලා කියන්න පුළුවන් ආයතන 6ක්. ඒක ප්‍රසාද රූප හයක් තමයි මෙතන ප්‍රධාන වශයෙන් සඳහන් වෙන්නේ. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ඝාන ප්‍රසාද, ජීවහා ප්‍රසාද, කාය ප්‍රසාද සහ මනෝ ප්‍රසාද වශයෙන්. ඉතින් මේ හයේ ඒ සිද්ධ වෙන්නේ එකම තාලයකට බාහිර ලෝකයක් එක්ක සම්බන්ධ වෙනවා. වෙන විදිහට කියනවා නම් ඒ ద్వාරය ආරම්භණයක් එක ගැටෙනවා. ඒ ආරම්භන ගැටීම හරීම සුවිශේෂී තාලෙට සිද්ධ වෙන්නේ ඇහැ කියන චක්කු ප්‍රසාදයේ ඇහි උපය කිචික වෙන්නේ ඉද්දෙන්නේ කිපෙන්නේ වට රූපයට පමණයි. අනික දේවල් වලට එයා කිපෙන්නේ නැහැ. සද්දයක් ඇහුනට, ගඳක් දැනුනට ඇහැට ඒක හැඟීමක් ගන්න බෑ. ඊට පස්සේ කන ශබ්ද රූපයේ තරංග වලට සංවේදී වෙනවා. නාසය ගන්ධ සුවඳට දිව රසයට කය පාසට නැත්නම් ගැටීමට මනස ඊතුරු ධර්ම වලට විසංවේදීතාවය පවත්නවා. ඒ සංවේදීතාවය පැවතුනාම වැඩිච්චාම මුලිච්ච වෙච්චාම ආපాతගත වෙච්චාම මේ ඇසය මේ ඇසයට ඇසට ලං වෙච්ච කහ පාටේ නිල් පාටේ රතු පාටය මේ පැතලිය මේ කෝණාකාරය මේ ඝණය ආදි වශයෙන් එක එක රූප සතහන වශයෙන් ඒ දකව රූප වෙන්කොට හඳුනා ගැනීම විඥානයේ හිතේ කෘත්‍යයක් විදිහට සිදු වෙනවා. ඒ නිසා බාහිර ආරම්මණයක් ඇවිල්ලා ద్వාරයකට වැදිච්චාම බෙරේකට අතකින් ගැහුවා වගේ ඒ බෙරේ හැටියට සද්දයක් පිට වෙනවා. එතකොට අතත් බෙරේ ඇහත් දෙකේ ගැටීමෙන් නිකුත් වෙන සද්දේ වගේ ඇහත් වර්ණ රූපයක් ගැටීම නිසා එයින් උපන්නා වූ බෙරේ සද්දේ වගේ උපදින දේ තමයි ඒ රූපේ හඳුනා ගැනීම සඳහා අපි ගන්න සටහන ඕ ආකාරය. උදේන්සා මේ ස්ථාන 6 සලායතන වල මේ වගේ ద్వාරයක් තියෙනවා ආරම්මණයක් තියෙනවා. ద్వාරයේ සාරම්මණේ වැඩිමෙන් ඇතිවෙනා වූ එයින් නිපන්දයක් ඇති වෙනවා. තදුපපන්නේ කියලා කියන්නේ තත් එයින් නිපන්. මේකට තජ්ජ කියලා වචනයක් පාවිච්චි කරනවා. එයින් නිපන්දි. එතකොට මේ
බාහිර වර්ණ බාහිර ආරම්මණයක් ඇවිල්ලා අපේ ඒ සංවේදී ඉන්ද්‍රියට වැඩිච්චාම ආරම්මණයයි ඉන්ද්‍රියයි දෙක හරියටම මුලිච්ච වෙන්න ඕනේ වර්ණ රූපේ සහ ඇහැ කියන දෙක පමණක්ම. වර්ණ රූපේට කන මේ කන ගෝචර වෙන්නේ නැතුව වගේ ඒ දෙක ගැටුණාම ඇති වෙන දැකීම නම් වූ සංසිද්ධිය හරියටම ඇහිමෙන් වෙන්කොල්ල අඳුනා ගන්න එක තමයි විඥාණයෙන් කරන්නේ. මේ දේවල් වෙන්කොල්ල දැක ගන්න එක. ඉතින් අන්න ඒ කටයුත්ත බලනකොට ඇහැට වර්ණ රූපයක් වැදුනත් කනට ශබ්දයක් ආවත් නාසයට ගඳක් වැදුනත් දිවට රසක් සම්බන්ධ වුණත් කායට පහසක් සම්බන්ධ වුණත් ඊතර ධර්මතාවයක් සම්බන්ධ වුණත් මෙන්න මේ ద్వාරයේ ආරම්මණය දෙකට ගැටීම නිසා ඇතිවෙනා වූ තදෝපණ්‍ය කියන ධර්මතාවය මෙතනින් යහත දිගටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක දෙකක ගැටීම නිසා තව එකක් හට ගැටීම කියලයි සඳහන් කරලා තියෙන්නේ. ඒක ඔය කාල් මාක්ස් වාදයේ මේ ඩයලෙක්ටික් දෙකක ගැටීම නිසා ඇතිවෙන එකට සඳහන් කරලා තියෙන්නේ තීසිස් ඇන්ටිතීසිස් සින්තසිස් කියන වගේ දෙකක් එකට ගැටීම නිසා අලුත් දෙයක් පහළ වෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නවා කතුරුණුවක් පියමුවක් තියෙන ගලක කතුරක් හරි පියක් හරි තිබ්බහම ගේ දැල්ලක් පිට වෙනවා. එතකොට ඒ ගැටීමට හේතු වෙනා වූ කතුරට ආරම්මණය කියනවා. සාමාන්‍ය ගලකට වැදුනට ඒක වෙන්නේ නැහැ. ගිනි ගලක් වෙන්න ඕනේ. ගිනි ගලේ ඒ තියෙන ගතිය ద్వාරය වෙනවා. මේ දෙයින් නිපන්දේ ගිනි පුළඟක් වඩපත් වෙනවා. ගිනි පෙට්ටියේ පැත්තක ගිනි කූර හිස වදිනකොට ගිනි පුළඟක් පයි. ඒ වගේ ඇහැට රූපේ කියන ద్వාරයට ඇහැ කියන මේ අරමුණ වර්ණ රූපේ කියන අරමුණ එළ වදිනකොට පෙනීම නම් වූ ගිනි පුළඟක පහළ වෙනවා. කම්බෙරේට සද්දයක් ඇහෙනකොට ඇහිම නම් වූ පුළඟක් ඒයින් නිපන්දයක් පහළ වෙනවා. ඊට නාසයට ගන්ධයක් වදිනකොට ගන්ධ සුවඳ දැනීම නම් වූ දැනීමක් පහළ වෙනවා, අත්දැකීමක් විඳීමක් පහළ වෙනවා. දිවට රසයක් වදිනකොට ඒ වගේම විඳීමක් පහළ වෙනවා. කයට පහසක් වදිච්චාම ඒ වගේම පහස ස්පර්ශය පහළ වෙනවා. ඊතර ධර්මතාවයක් වදිච්චාම මේක දැන ගන්නවා මේක දහසෝ මේ ෂත්පුරුෂ ධර්මයක් අසත්පුරුෂ ධර්මයක් යහ දැක්මක් අයහපත් දැක්මක් සුභයක් අසුභයක් වශයෙන් දරගන්න. එතන මේ ద్వාර හයේදීම සිදු වෙන්නේ එකම යාන්ත්‍රණයක්. ඉතින් මේක තමයි ඔය අයිසෙක් නිව්ටන් උත් පෙන්නලා දුන්නේ අවකාශයේ යමක් ඒ සරලාකේ කියව ගමන් කරනකොට ඒකට යමක් වැදුනොත් වැදිච්ච දෙයට සාපේක්ෂව ඒ වස්තුවේ ගමන්පතේ මාරු වෙනවා ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. ක්‍රියාවක් තියෙනවා ඒකට යමක් වැදිච්චහම ප්‍රතික්‍රියාවක් ඇති වෙනකොට තමයි බුදුරජාණන් කිය සඳහන් කරේ ద్వාර ආරම්මන තදුවපන්න කියලා. ඉතින් ඒකෙදී අපි ඒ බාහිර වස්තු රූප වර්ණ රූපය යන අරමුණ කියලානේ අපි එක පොදුවේ භාවිතා කරන්නේ. බාහිර අරමුණු හයක් තියෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කිය. ඒවට ආචාර ගෝචර වෙන්නා වූ ඉන්ද්‍රිය තියෙනවා චක්කු, සෝත, ධාන කිව්වා කාය මන කිය. ඒ දේවල් ගැටිච්චාම තියෙනවා පේනවා, ඇහෙනවා, ගඳ බලනවා, ගඳ දැනෙනවා, රස දැනෙනවා, පහස දැනෙනවා, ධර්ම අවබෝධ වෙනවා හොඳ හොදාට කියලා. මේ හය නිකන් සාමාන්‍ය ප්‍රස්තාරයක දාලා අන්තර පෙන්වන්න පුළුවන්. ඒ තරම්ම සමානාකාරකව සිද්ධ වෙයි. ඉතින් මේ සමානාකාරව සිද්ධ වෙනකොට මෙතනදී මේ පටිච්ච සමුප්පාදයට අපි සම්බන්ධ කිරුවේ නැත්තත් මෙතනදී යෝගාවචරයාගේ බහුසුත භාවයේ සඳහා කියන්න පුළුවන් ආස්වාද ප්‍රසවාස කරනකොට බාහිරෙන් ඇවිල්ලා වදින වායෝ පොට්ටබ්බ ධාතුව තමයි අරමුණ වෙන්නේ. ඒ ඇවිල්ලා වදින තැන නාසිකාග්‍රය හෝ උඩුතල තමයි කායද්්වාරේ වෙන්නේ. කායේ සංවේදී බව දක්වන තැන ආසනෙ වෙන්නේ. හැපෙන තැන කියලා අපි ගන්න. එතකොට මේ දැනෙන වාදය උණුසුමක් සිසිලසක් අනුමේ ඇතුළේ ඉන වාදයේද පිට වෙන වාදයේද කියලා වෙන්කර දැනගන්න එක තමයි අපි තදෝපන්නේ කියලා කියන්නේ. එතන යම් වෙලාවක අපිට භාවනා කරනකොට මේ ඉහළ පහළ යන වාතය හරියට හරහ දාපු ගහක් කපන හරස් කීත වගේ එහාට මෙහාට යනවා වැඩේ. සමහර වෙලාවට ඒ කැපුම් කට්ටේ තේනවා ඇවිල්ලා වදින්නේ, පීරි ගෑවෙන්නේ, කිචි කැවෙන්නේ,
මැදෙන්නේ මෙන්න මෙතනයි නාසිකාග්‍රය අග වම් නාස්පුඩිය දකුණු නාස්පුඩිය උඩුතොල කියලා තැනක් තියෙනවා. සමහරට එයින් නිපන්දේ වෙන ආමේ උණුසුම පහළ වුණා, ශිශිලස පහළ වුණා, ගැටීමක් පහළ වුණා, තරංගාකාර චලනයක් පහළ වුණා ආදී වශයෙන් මේ වදිනකොටම දැනෙනදී උණුසුම ශිශිලස කම්පන චංචල තරංගාකාර දේ ඔක්කොම දැනගත්තා නම් ඔන්න කීයේ කියනවානේ අපි පැතිකඩ තුනම දැක්කයි කියලා. ඉතින් මේකෙන් පේන්න තියෙන මේ බුද්ධලා දැන් ඉතින් ඒ විපස්සනාමය පෙර ගමන් කර සූදානම් කියලා. ඉතින් මේකේ මේ මෙච්චර විස්තර කරපු එකේ අඩුවක් නොතබා යෑම සඳහා කියනවා යම් කිසි කෙනෙකුට මේ හැපෙන තනක් නොදැනි හැපීමේදී ඇතිවන උණුසුම් සිසිල් කම්පන චංචල ගති නොදැනි හුදු එහා මෙහා යන හුස්ම රැල්ල පමණක් වැටෙනවනම් ඒක සංඥාවක් ඒ බුද්ධලා සමත පැත්තට බරයි කියන්නේ. එයාට තියෙන්නේ සමතයට බර චරිතය. යම් කිසි කෙනෙකුට යන්නේ හුස්ම රැල්ල විතරක් නෙවෙයි වදින තැනත් වැදීම නිසා ඇති වෙන උණුසුම් සිත දැනුණා නම් ඒකට කියන්න පුළුවන් ඒ බුද්ධයාට මේ විපස්සනාමය උපන මේ පිනක් තියෙනවා නැත්නම් චරිත ලක්ෂණයක් තියෙනවා උපනිශ්‍රේ සම්පatti තියෙනවායි කියල. මේවා සාමාන්‍යයෙන් ඇත්තටම යෝගාවචරය දැන නොදෙන හිටියයි කියලා කිසිම පාඩුවක් නැහැ. මේ භෞසුත භාවයේ සඳහා දැනගනි. නමුත් වචනයක් කියන්න පුළුවන් ගුරුවරයා මේක දන්නේ නැත්තා ඉතින් දෙන්නම අමාරුයි කියලා නම් කියයි. කමඨහන් සුද්ධ කරනකොට ගුරුවරයාට මේ සුත්‍රමේ ඥාන නැත්තම් අත්දකලා නැත්තම් ඒ පුද්ගලයා ඒ දෙන්නම අන්ධ පරම්පරාවකට වැටෙනවා. ඉතින් මේ සලායතන යටතේ මේක ඉගෙන ගන්න පුළුවන්. මේක ඉගෙන ගත යුතුයි. ඔය නන්දකෝ වාද සූත්‍ර වගේ තැන්වල මේක ලස්සනට කියලා දීලා තියෙනවා. තජ්ජන් තජ්ජන් මේ බන්තේ නිසයි තජ්ජන් 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 බන්තේ නිසයි තජ්ජන් තජ්ජන් වේදනාය උපජ්ජති තජ්ජස තජ්ජස වේදනාය අනිදෝදා තජ්ජන් තජ්ජන් වේදනාය නිරුද්ධති කියලා බොහෝම ලස්සනට ඒ ස්පර්ශ පහල වෙනකොට ඒ වේදනා පහල වෙනවා ඒ ස්පර්ශ නැති වෙනකොට ඒ වේදනා දුර වෙලා යනවා කියලා බොහෝම ලස්සනට මේ සම්බන්ධ කරලා තියෙනවා. මේ වේදනා සංඥා දෙක අතර නැත්නම් පස වේදනා දෙක අතර සම්බන්ධයි. ඒකම තමයි ඔය සලායතන වලට යනකොට හය ආකාරයට බෙදලා තිබ්බට ඔය හැම ආයතනයකම සිදු වෙන්නේ එකම ක්‍රියාවලියක්. අවකාශය බැඳලා තියෙන මකුළු දැලකට මැස්සෙක් ඇවිල්ලා වැටෙනවා. වැටෙනකොටම ඒ මැස්සා ඒක දැනගෙන හඳුනාගෙන ඒක අබදුරු කරගන්නා වගේ ඇහි ඔපේට රූපයක් වැටිච්චාම එතන කම්පන වේගයක් පහළ වෙනවා. ඒකට අපි කියනවා දැකීම කියලා. කණේ තියෙන කම්බරේට නැත්තම් කණේ ඔපේ කියලා මේක අපි සාමාන්‍ය සිංහල භාෂාවට දාන්නේ චක්කු ප්‍රසාය සෝත ප්‍රසාදේ කියලා ඒ තාක්ෂණික වචනේ. ඔකට සද්දයක් ඇහිලා වෙච්චාම ඇති වෙන ඒ තරංග වේගයෙන් තමයි ඇහෙනවා කියලා කියන්නේ. නාසයේ තියෙනවා මේ මිනිහල ඔලු කට්ටේ එලුකුරයක් වගේ කුහරයක්. අනේ එතන ඇතුලේ පිටලා තියෙනවා ඒ ගහන ප්‍රසාදය. ඒකට ගන්ධ සුවඳ වැඩිච්චාම ඇති වෙන කම්පන වේගයෙන් තමයි ගන්ධ සුවඳ දැනෙනවා කියලා කියන්නේ. දිවේ තියෙනවා රසනහර කියලා. ඒ රසනහර වලට හයක් වූ විවිධාකාර රස වදිනකොට ඇති වෙන වේගයෙන් තමයි රස දැනෙනවා කියලා කියන්නේ. ඒ වගේම කයේ තියෙන හැම තැනම බහිෂ්චර්මයේ ලොම් දත් නිය කෙස් හැර අනෙක් තැන්වල තියෙන ප්‍රසාද රූප පිටලා ඒ ප්‍රසාද රූපට යමක් ගැටෙනකොට එයා ඒක දැනගන්නවා. මේක උණුසුමක් සීසලක් කම්පනයක් චංචලයක් බර දෙයක් ආදි වශයෙන් දැනගන්නවා. එතකොට ඒ කම්පන වේගය දැනගන්න වේගයට කියන ස්පර්ශ කරනවා කියලා. ඒක මනසට ධර්මතාවයක් වැටෙනකොට ඒ ඇති වෙන විගයට කියනවා මේ දැනීමක් කියලා. ඉතින් මේ සලායතන 6 කවදාකවත් එකවර අවබෝධ කරන්න බෑ. හරියට කියනවා නම් ආශ්‍රද ප්‍රසවාසයේ මේ පැතිකඩ තුන එකසර අවබෝධ කරන්න බෑ. යම් තැනක හුස්ම යනවා එනවා තේරෙනවා. ඒ අනික් චිත්තක්ෂණයක හැපෙන දන වැටෙනවා. තව චිත්තක්ෂණයක හැපීම නිසා ඇති වෙන උණුසුම සිසිලස වැටෙනවා. ඒවා වෙන් වෙන් වෙලාවල් වල වැටහිලා සුතමේ ඥානෙ නෑ සුතමේ නෙවෙයි ඒකට කියන අන්වේ ඥාන කියලා. නැත්තම් ණය විපස්සනාට තමයි පුහුණු කරලා අපි දරගන්නේ. හුස්ම පැතිකඩ තුනක් තියෙනවා. එක එක වෙලාවට එක එක දරගන්නවා. ඉතින් ඒක නිසා අපි නිතරම හුස්ම දිහා අලුතෙන් බලනවා නම් දවසක අපිට මේ තුර දැක ගන්න පුළුවන්. දැක්කොත් අපිට හිතා ගන්න පුළුවන් අපේ චරිත ලක්ෂණ අනුව දෛවෝපගතව අපි විපස්සනාට යන්නේ සමතරද යන්නේ කියලා. ඊට පස්සේ
ඇහැට රූපයක් වැදෙන කොටත් ඔය නාසිකාග්‍රේට වායු පොට්ටබ්බ ධාතු ඇවිල්ලා වදින එකම තමයි හිත වෙන්නේ. කණ්ඩ සද්දයක් වදිනකොට ඉතින් ඒ ඇහැ උගක් යහුසුලුයි. බොහෝම ශීඝ්‍රයෙන් කෙලස් පහර කරනවා. ඒකට කන ඊගාවට නාසය ඊගාට දිව ඊගාට ලේසිම අල්ලන්න ඔය කයට වදින ස්පර්ශය තමයි. ඉතින් ඒක තමයි සරුවචනාචි ආදුනිකයට දීලා තියෙන්නේ. ඉතින් ඒක දැනගෙන ඉස්සරහට යනකොට හය ద్వාර හයේම සිදුවෙන දේ අර කයෙන් ඇති කරගත්ත සතිය සමාධිය යුක්තව එළඹ සිටිලා ලෑස්තිලා හිටියෝ ඇහැට රූපයක් වදිනකොටම ඒ පුදුලට දැනගන්න පුළුවන්. දැන් කනට ශබ්ද නාසයට ජීවට කයට හිත ගිහිල්ලා නැහැ. දැන් ඇහි රූපේ හිත පිටා තියෙන්නේ චක්කු විඥානයේ පෙරදම මම බලන්නේක් බාටපත් වෙනවා. හොඳට දැනගන්න ඕනේ බලන්නේක් බාටපත් වෙනකොට අසන්නේක් බාටපත් වෙන්න පුළුවන්කමක් ඒ චිත්තක්ෂණේ නැහැ. ගන්ධ බලන්නේක් බාටපත් වෙන්න පුළුවන් චිත්තක්ෂණේ ඒ තුල නැහැ. රස බලන්නේක් බාටපත් වෙන චිත්තක්ෂණේ ඒ තුල නැහැ. ඒ කියන්නේ ඔක්කොම වහගෙන තමයි මේ මරාගෙන තමයි චක්කු විඥානේ පහළ වෙන්නේ. චක්කු විඥානේ පහළ වුණාට ඒ විඥාට ආයේ සෝත විඥානේ වෙන්න බෑ. ඒකේ මේ චිත්‍රපටි වල තියෙන ඔය ඩබල් ලක්ෂණ මේකේ කරන්න බෑ. කෙරෙනවා වගේ පේනවා ශීඝ්‍රයෙන් ඇහි පහළ වෙච්ච ඊගා චිත්තක්ෂණේ කණේ පහළ වෙච්චාම පේන්නේ ශබ්දෙත් දැක්කා රූපෙත් ඇහුවයි කියලා. නමුත් හොඳට සූත්‍ර කරලා බැලුවොත් කාලයේ අඩුම කුංචි පෙත්තර කපලා බැලුවොත් ඒ චිත්තක්ෂණය කියන එක ගත්තාම චිත්තක්ෂණයක ওই දෙක වෙන්න බෑ. ඉතින් ඒක නිසා මේක හරි සංකීර්ණතාවයකින් ධර්ම ගැඹුරු කරුවට අපි අර ඊයේ අරගත්ත විදිහට අපි මේක දැනගෙන මම ඉස්සල්ලා මේ නිසා ඇහෙන් සිටින මේ ගනුදෙනු මම චේතනාපූර්වකව ඇස් වසාලලා ඊ ආයතනේ වසාදා. චක් ආයතනේ වහලදා. ඊට පස්සේ සාද්ද නැති තැනකට ගිහිල්ලා සෝත ආයතනයත් පාලනයක් කරතර ගන්න. ගන්ධ ස්වභාවික තැනකට යන්න කියලා කියනවා විශේෂ ගඳක් හොඳක් නැති තැනක. ඒකට නාසය කිපෙන්නේ නැහැ. ඊට පස්සේ කතා කරන්න එපයි කියලා කියනවා රස බලන්න එපයි කියනවා. ඒකට දිව නිශ්චල වෙනවා. ඒකට කයත් චේතනාවකින් තොරව නැත්නම් චේතනාමය ක්‍රියාවන්ගෙන් තොරව එහෙම මුත්ත තිබ්බා වගේ, උඹහත් තිබ්බා වගේ, පිරමීඩයක් තිබ්බා වගේ තියන්නේ කියලා කියනවා. කියලා මනස අවදි කරලා මේ හුස්ම දිහා හුස්ම කියන එක ඉච්ඡානුගණිච්ඡානුක පේශි කොයිකෙම සිද්ධ වෙනවා. කැමැත්තෙන් අකමැත්තෙන් දෙකම සිද්ධ වෙනවා. අවිඥානික සවිඥානික දෙකම සිද්ධ වෙනවා. සසංකාරික අසංකාරික දෙකම සිද්ධ වෙනවා. අසංකාරික හුස්මට යන්නණ එක තියා බලාගෙන ඉන්නකොට දැන් අපි දන්නවා ආස්වාද ප්‍රසවාසයේ හිට ගියා අරස්කියතකින් ගහක් කපන්න වගේ ඔන්න හුස්ම එහාට යනවා මෙහාට යනවා එහාට යනවා මෙහාට යනවා පේනවා. එහෙම නැහැ කියන්නේ වැඩේ පටන් ගත්තා. ඒ කියන්නේ දැන් රූප බැලීමේ හිතක් නැහැ. ශබ්දහන හිතක් නැහැ. ගන්ධ රස පහස වෙලිලක් නැහැ. පහස කියලා කියන්නේ ආස්වාද වශයෙන් තොර යන හිතක් නැහැ. මේක හොඳයි නරකයි හරි වැරදි අනිච්ච දුක්ඛ නැත්තම් අසුභ බාර මොකක්ද? හුස්මම පේන. ආ එහෙමනම් කියන්න පුළුවන් මේ වායු පොට්ටබ ධාතුව විශේෂයි. කායගත සත්‍ය පිහිටීම නිසා කාය ප්‍රසාදේ අපි උනුප්පල දක්වපු නිසා අනිකුත් ආයතන වසාලැව්වා. එතකොට අපිට දැන් තියෙන්නේ මේ කාය ප්‍රසාදේ නිසා හටගත්ත මේ වැඩපිළිවෙලේ පවතින තාක්කල් අපි දන්නවා මේ එක්කෙනෙක් උනුප්පගත්ත නිසා මුදුන්පත් කරගත්ත නිසා ආපాతගත කරගත්ත නිසා මුලිච්ච කරගත්ත නිසා අපිට අනික් ස්ථාන වලින් කෙලස් වගුරවන්නේ නැති බවට විශාල අරසාවක් තියෙනවා. නිසා සතිය පච්චපට්ඨානේ වශයෙන් කියන්නේ සතිය තියෙනකොට වැටෙන්නේ අපිට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් හිතෙන් ඒ රාගාදී කෙලෙස් පහළ වෙන තරක් නැහැ. මොකද හිත මේ වායු පොට්ටබ්බ ධාතුවට හුස්මට මුලිච්ච වෙලා. හුස්මට මූණට මුණ දාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ දෙන මූණට මුණ දාලා ඉන්නකොට අනික් වැඩ යන්නේ නැහැ. ආන්නේ මේ මූණට මුණ දබා ගැනීම අපි කියනවා ආනාපාන සතිය කියලා. දැන් මේ ආනාපාන සතියේදී මේක මම විශාල ජයග්‍රහණයක්. કોઈ පරියංගයක හෝ කමන්නේ ආනාපානෙට මුලට මුල දාගත්තම විශාල ජයග්‍රහණයක්. ඊට පස්සේ අපි දැන් කරන්න හදන්නේ මේක සමතේ. මේ මුලට මුල දාලා තියාගෙන ඉන්න සමතේ. ඊට පස්සේ මේ ආනාපානයේ කයානුපස්සන වයානුපස්සන දැන් එහෙම නැත්නම් නිරෝධානුපස්සන බැලිම සඳහා මේ ආනාපානයේ ගෙවන් කිරීම සඳහා එහෙම නැත්නම් ඒ විරමණයක් සඳහා
එහි අභිරමණය නතර කිරීමක් සඳහා අපි කරන්නේ ආනාපාන සිප වැළඳ ගන්න එකයි. උච්චන්න ආසන්න කරන එකයි. මේක මහා භයානක සමාජීය කරන බොහොම භයානක ක්‍රියාවක්. කවුරුහට විනාශ කරන්න ඕන නම් ඒත් එක්ක යාළු වෙන්න ඕනේ. ඒක ඉතින් හොඳට දැනගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ දීලා තියෙන අපිට අන්නේ උපක්‍රමයි. ආනාපානේ 100%ක්ම යාළු කරගත්තොත් යා විනාශ කරන්න පුළුවන්. විනාශ වෙනවා. ඒක මේ කරන්න ඕන එකක් නෙමෙයි. මේ වනස් හැංගීමක් තමයි මේ ක්‍රියාවක් වෙන්නේ. ඒ නිසා ආනාපානේ සෑම පැතිකඩක්ම සෑම ආකාරයක් සෑම මුණතක්ම දැකගන්නයි කියන්නේ. සෑම සතහන් ආකාර ස්වභාව ලක්ෂණ ගති භාව සියල්ලම දැකලා පස්සේ දකින්න කන්නම් එක එක පැතිකඩ දකින්න කන්න එකේ සූපු කරලා ගන්න රසයක් තියෙනවා. අන්තිමට යනකොට අර චුංගම් එකක් කාලා අකුපාඩ අරිදෙන වෙලාව වගේ ආනාපානේ සේරම දැක්කට පස්සේ කොයි පාවෙත් පටන් ගන්නවා. ආ එතන ඉඳලා විපස්සනාවේ බරපතල පැත්තට යනවා. දැන් ආනාපානේ එන්නේ තණ්හාව ඇති කරන එකක් නෙවෙයි, මේ දෘෂ්ටි ඇති කරන එකක් නෙවෙයි, මම මාගේ කියන එකක් නෙවෙයි. මේක කාලා අහකුබඩ හිතෙන නිසා ඒක ගෙවෙන්න පටන් ගන්නවා. ඔත්ෙන්දී අත ඇරියොත් ඉතින් අපරාධය ඔච්චර කරගෙන ආපු ටික 1000ක් වතුර ඇතර කලිය බින්ද ගත්තා වගේ. මෙතෙක් කල තිබුණේ හිතේ රූප ශබ්ද ගන්ධ රස විශේෂ පැනපැන ඇවිදිමින් පිස්සු ඇදිකි රිලෙවෙක් වගේ. තිබුණේ හිත දැන් ආනාපානට දාගෙන දැන් ආනාපානයේ විවිධ පැතිකඩ දැකීමේ අදහසින් මේක අපි අල්ල බදාගත්තා. උච්චන්න කරගත්තා. ආසන්න කරගත්තා. ආසන්න කරන හොඳට බලාන යනකොට ඒ යතර මේ සමීප ආනාපාන තබා ගැනීම පැතිකඩ දෙකක් සිදු වෙන එකක් තමයි භෞතික වශයෙන් හුස්ම රැල්ල සංසිඳන. එන අපිට ඉතර ක්‍රියාකාරකම් නැති නිසා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය දඩු වෙනවා. දෙක ඒකේ බලන්න තියෙන ශීල පැතිකඩ දැක්කට පස්සේ ඒක ආය ගන්න දෙයක් ඇත්තේ නැහැ. දිවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පිනේ තකසේම සුදු වෙලා වගේ එක වස්තුවක් අරගෙන ඒක හොඳට කිතු බල බැලුවොත් ඒක ඇත්තටම ওই පෙනී සිටින සිලිලාරයක් මොකක්වත් ඇත්තේ නැහැ. ඒක නොදැක්ක තාක්කල් නොදන්නේ රස නොවිදපු තාක්කල් තමයි ඒක තව ලබා ගන්න දෙයක් තියෙන තාක්කල් තමයි අපි ඔය ඔක්කොම ආලවට්ටම් කරන්නේ. ඒසා ආශස් වසසේ සියලු පැතිකඩ දැක්කට පස්සේ ඒක ස්වභාවයෙන්ම රංජනේ වෙනුවට විරංජනේ පහළ වෙනවා. වැඩිම වෙනුවට ක්ෂය වීම වැය වීම පහළ වෙනවා. අන්නේ ක්ෂය වීම වැය වීම පහළ කරගන්නාට පස්සේ දැන් දැනගන්නොත් දැන් මෙයා ගෙවි ගෙවි යන්න පටන් ගන්නවා. එතකොට මේ විදිහට දැක්ක දැක්ක දැන දැන ආනාපාන සංසිද්ධියේදී ඒකට නීරසකම පහළ වුණාට ද්වේෂයෙන් මේක ගන්න නැතුව කම්මැලිකම පහළ වුණාට ඒකට අවශ්‍ය ද්වේෂේ පොහොර සපයන්නේ නැතුව හිත නින්දර වට ගන්න නැතුව දැන් ඉතින් මම බොහොම මාර්ගයෙන් කළ මෙයා තඩමාරු කරගත්තා. මෙයා දැන් බිම වැටිගෙන යන්නේ මේ වෙලාවේදී මම සාමාන්‍ය සතියක් නෙවෙයි, සාමාන්‍ය ශ්‍රද්ධාවක් නෙවෙයි, සාමාන්‍ය වීර්යයක් නෙවෙයි, සාමාන්‍ය සමාධියක් නෙවෙයි, සාමාන්‍ය ප්‍රඥාවකින් බෑ. දැන් මේවා සත් සමාධී මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය මට්ටමට නගින්න ඕනේ. වීරිය ඉන්ද්‍රිය මට්ටමට නගින්න ඕනේ. සති ඉන්ද්‍රිය මට්ටමට නගින්න ඕනේ. ඊට පස්සේ සමාධි ඉන්ද්‍රිය මට්ටමට නගින්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රඥාව ඉන්ද්‍රිය මට්ටමට නගින්න ඕනේ. නගින කොට විතරයි ආර තේරෙන පටන් ගන්නෙ. දැන් දඟල සතුර බිම දාගත්තා. සතුර එන්නේ මේ හෙම්බත් වෙන්න පටන් ගත්තා. හරියට බොක්සිං ගේමක වට 7 8 9 10 යනකොට දෙන්නටම හෙම්බත්. මුලදී නම් ඉතින් කෑ ගහගෙන සද්ද දාගෙන වැඩ පටන් ගන්නකොට දෙන්නත් ප්‍රතිමල්ල වෙදෙන බලවත් නම් 10 වෙනි 5 11 වෙනි 12 වෙනි වට යනකොට උත්තරම හිඹා. ඒ එතෙන්දි තමයි සෙල්ලම තියෙන්නේ. එතෙන්දි තමයි අර දුරදිග ගෙනියන වැඩ පිළිවෙලට අවශ්‍ය වීර්යය අරගෙන ගිය කෙනාට මෙතනදී සතුරාගේ දුර්ලභම පාර්ශ්වය කරන්න පුළුවන්. දැන් නැතු ඒ වෙලාවේදී පොඩ්ඩක් ඉන්න මම රෙස් කරලා ඉන්නම් කිව්වට එහෙනම් ඉතින් පරාජය බාර ගන්න. ඒ වගේ තමයි මේ ආශ්වාස ප්‍රශ්වාස සංසිඳන කොට දැනගත්තු මේ නීරසකම, කම්මැලිකම, නිදිමත, නොදැනී යනවා කියන දේ, සැකය වගේ දේවල් වලින් අපි වැටෙන්නේ නැතුව, මේවා උපක්ලේශ කරගන්නේ නැතුව ඉදිරියට ගමන් කරොත් අපි හිතමු තාවකාලිකව හෝ සැඟවී ගැනීම නිසා හෝ හුස්ම නොදැනී ගියයි කියලා. ඒ නොදැනී ගියාට පස්සේ අපි අර සලායතනම කපා දැම්මා වගේ කිරීමක් මෙතන කරනවා. ඒ වෙලාවේ අපි දන්නවා
ඒ නොදැනීමේ යන අවස්ථාවේ රූප වලින් බාධාවක් නැහැ. ශබ්ද වලින්, ගන්ධයෙන්, රසයෙන්, අඩුගානේ ආස්වාද ප්‍රස්වාස පහසෙන් හෝ මේක සැක කරන සැකයකින් හෝ නිදිමතකින් හෝ හයිය හුස්ම ගන්න ගමන් මොකක්ක බාධාවක් නැතුව හිටියොත් ඒ අර හයක් වෙනුවට එකක් කරන ඒකත් දේවල් දැම්මටපස්සේ හයම ගලවලා යනවා. මේක සරුවත්තරන්සේ අප්පමාද සූත්‍රයේදී පෙන්ලා දීලා තියෙනවා. ගෙඩි හයක් කියන අඹවල්ලේ ගෙඩිය ගෙඩිය කඩ කඩ ඉන්නේ නැතුව හයම තියෙන නැට්ටට ගැහුවොත් හයම කඩ නැහැ. මේ තමයි අප්‍රමාදී. ඒ නිසා කියනවා අපි කරපු සීල කුසල් වල අග්‍රම කුසලයේ තමයි අප්‍රමාදී. කුසල රාශීති භික්ඛවේ වදමානෝ අප්‍රමාදී සම්මා වදමානෝ වදෙය කියලා. මානින් කුසල රාශියක් කියලා කියනවා මල් මිටියක් වගේ. අපි කරන කුසල් වල කුසල් මිටිය තමයි මෙන්න මේ විදිහට ආනාපානෙ දිවිගෙන යනකොට ඒ නැට්ටම කපලා ගලවල කපලම දානවා. කපලා දැම්මට පස්සේ ඒ කැපෙන්නේ ඇහෙන් බහල වෙන කෙලසුත් කපලා යනවා. මොකද ඒකේ ඒ වෙනකොටම කැපිලා ඉවරයි. මොකද ආස්වාස්වාස් දෙකත්යි කියලා කියන්නේ ඇහෙන් රූප බැලිලා ඒකට කොටත් අපි ගිවං කරලා ඉවරයි. ඒ කණින් ශබ්ද ඇහිලා ගිවං කරලා ඉවරයි. නාසයෙන් ගන්ධ රස ගඳ සුවඳ බැලිලා ගිවං කරලා ඉවරයි. දිවෙන් රස බැලීමත් අපි පැත්ත කරලා ඉවරයි. කය අනික් මේ ඇල හැපිලි මොනක්වත් චේතනස් නැහැ. හිතත් ආනාපානයි කියන්නේ ඒකත් දැක්ක දැක්ක දැන දැන ජීවම් කරා. ආ මේ වෙලාවේදී මේ ඇතිවෙන සියල්ලංගෙම ඇතිවෙන මේ නිරෝධය මේ පූර්ණ බුද්ධිය රහින්න වෙච්ච සලායත නිරෝධයක් නෙවෙයි කළ හැක්කක් බවට. අනුගාණි හුස්ම සැඟවි ගත්ත නිසා හෝ කරන්න පුළුවන් වෙලාවේදී යෝගාවචරය අඹ නැට්ටම නැට්ටෙම කපලදා. එහෙම නැත්නම් සරුවචනසේ සඳහන් කරනවා ඇතෙක්ගේ කකුලේ නැත්නම් හත්තිපාදේ ඕනම සතෙක්ගේ කකුල් සටහන් දාන්න ඕනේ කියලා. හත්තිපාදෝපම උපමාවෙන් සඳහන් කරලා තියෙනවා වෙන ඕනම සතෙක්ගේ පාලකුණ මේක දානි වගේ මෙන්න මේ වෙලාවේදී පවත්වන සතිය අප්‍රමාදය ට බහලන්න බැරි කුසලයක් නෑ ලෝකේ තියෙන ඕනම කුසලයක් සංසාර කරපු සේරම කුසල් වලට වැඩිය මේක ලොකු. අනික අත අනික පාදයන් අතර හස්ති පාදේ ලොකු වෙනසේ සීලව කුසල අන්තිම ලොකු කුසලයක් තමයි මේ කාය සංසිඳන වෙලාවේ නැත්නම් පස්සම්බයෙන් කාය සංකාරම් කියනකොට සංසිඳන කොට. ඒ වගේම සරුවචාන් සඳහන් කරලා තිනවා ගොයම් ගොයම් කපනකොට ගොයම් උප්පිටියක් අරගෙන අතින් අල්ලගෙන ඒක දෑකැත්තෙන් කපලා උඩට අල්ලා හෙල්ලුවාට පස්සේ ඒකෙන් හැලෙන්න තිනවල හැරුණාට පස්සේ අර උප්පිඩට අල්ලගත්ත පිඩට සියල්ල අහුවෙනා වගේ ඉලපතක් පැටල ඉලපතේ මිටින් අල්ලපාව සියලුම ඉලපත අහුවෙනා වගේ සියලුම කුසල් ටික මෙතෙන්දී අහුවෙනවා. සංසාරෙ මෙතෙක් නොකරපු සියලුම කුසල් ටික මෙතෙන්දී ආන වගේ নানা ප්‍රකාර විදියට සර්වචන්සේ පෙන්වන මෙතෙන්දී ප්‍රමාද වෙන්න එපා. ඒ ගිවිගෙන යනකොට ඒක පිළිබඳව අන්තිම බිඳුවට අන්තිමටම ගෙවල් දාන්න. ඒ ගෙවල් දාන්න අමාරු නිසායි මේක එකවර කරන්න අමාරු නිසා මේකට හිත සූදානම් කිරීමක් වශයෙන් මේකට හිත පෙරහුරුවක් වීමක් වශයෙන් තමයි කියන්නේ හුස්ම පටන් ගන්න තැන ලාවට පටන් ගන්න තැන දැකීමෙන් හිත මෙන්න මේ தත්ත්වෙට தත්ත්වගත කරගන්නයි කියන්නේ. හුස්ම අල්ලගෙන හුස්ම මුල බලන්න පුරුදු කරන මුලට යන්න අපිට හම්බ වෙන අසියුම් සූක්ෂම තත්ත්වයකදී හුස්ම වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න. ඒතුළු උණුසුම් සිසිල් ගැටි මොකක්වත් නැහැ. ලාවට හුස්ම මතුවේ නැටි. අන්න ඒ කුසලතාවයේ තියෙන කෙනාට තමයි මේ ගෙවන් කිරීම වුණාට පස්සේ ගෙවන් කිරීමේ අන්තිමටම යෑමේ අධි කුසලයක් නැත්නම් අප්‍රමාදී බරපතල අප්‍රමාදයකට අපිටපත් වෙලා මෙතෙක් කරපු කුසල් වල බරපතල කුසලයක් කරගන්න පුළුවන්. මෙන්න මෙතෙන්ද යනකොට මම අර කියපුවා නැවත මතක් කරනවා අපි මේ අවස්ථාවේ තියෙන වටිනාකම පෙන්වන්නද අඹ හය ගෙඩි හයක් තියෙන අඹ වල්ලක නැට්ටටම ගැහුවා. එහෙම නැත්නම් මෙතෙක් කරපු සීල කුසල් වලට වැඩිය බරපතල මේක මුළු කයෙන් මුළු හිතින් මුළු සීලෙන් මුළු සමාධියෙන් මුළු ප්‍රඥාවෙන් මුළු උපාය ඥාණයෙන් මුළු ධර්ම දැනුමෙන් මුළු සද්ධාරෙන් සේරම අප කරපු තැනක් මේ. මොකද කය විහෙල සහල වුණා මේ වෙලාවේ. දාඩිය දානවා එක හෙල්ලෙනවා හීන් දාඩිය දානවා අරේ නගලනවා මෙහෙන් නගලනවා මේක හරියට මේ යක යන්න හදන වෙලාවක ආන්නේ වෙලාව කරන්න හිටියොත් මේ සියලුම සලායතනයන්ගේ නියෝජනය වෙන්නේ නාම රූපයක් වශයෙන් පමණයි. මමෙක් වශයෙන් සතෙක් වශයෙන්
පුද්ගලයෙක් වශයෙන් ඉස්තිරියාවක් වශයෙන් පුරුෂයෙක් වශයෙන් පේන්නේ. මෙතන ඔක්කොම අඩුවෙලා බිඳුවට බැසට පස්සේ පේන්නේ බලන හිතත් පේන රූපෙත්. නැත්නම් පේන අරමුණක් තියෙනවා. ඒ අරමුණ සමහරට ගෙවීම පවතිනවා ආශ්‍රවසසෙ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම ඉන්නවා කියන භාවයේ වෙන්න පුළුවන්. ඉතින් මේ දෙක දැන් අන්තිමටම අඩු කරලා තියෙනවා. අන්නේ අඩු කරපු වෙලාවේදී මේක යම් විදියකින් දැන් සතිය කැඩිලා සමාජය කැඩුණොත් එක පාට ඇඟ දඟලලා ඇස් දෙක අරපු ගමන් ගෙඩිය පිටින්ම දැන් සතා පේන්න පටන් ගන්නවා. එතකොට ඇහැට රූපත් පේනවා, කන ශබ්දත් ඇහෙනවා, නාසයට, දිවට, කයට, හිතට විවිධාකාර හිතිවිලි එනවා. පුවක් කිත්ත ගලේ ගවග ඇතුණු සමාධිය කඩලා යනවා. කඩලා යනවායි කියලා කියන්නේ යල්ලා නාම රූප මට්ටමට අඩු කරගත්ත දේ අවිද්‍යාව නිසා නැත්තම් සතිය නැතිවීම නිසා, සතාන්ති නැතිවීම නිසා ආයෙත් එකපාරටම අපි අර පටන් ගත්ත රූපේ, පටන් ගත්ත මමයා, පටන් ගත්ත සංඥා, පටන් ගත්ත ආයතන සියල්ල මේක පිළිමැවෙන්න පටන් ගන්නවා. ඒක ලොකු මැජික් එකක්. ඒක ලොකු අභිඥාවක්. අන්තිමටම නාම රූප වලට අඩු කරපු එක සති සමාධි කඩලා ගියොත් ආයෙත් එක පාරටම ඇඟ රඳිනවා, ඉන්න බෑ, අච්චාරු දැම්මා වගේ, ලුණු දෙහි දැම්මා වගේ ඇඟ වද දෙන්න පටන් ගන්නවා. ඊට ඉස්සෙල්ලා බලන්න හිත චිත්තක්ෂණ දී ඉස්සෙල්ලා සති සමාධි එකලස් වෙලා තියෙනවා. මේක නැතිවිලා ඔයා ගන්න, දැක ගන්න, දැන ගන්න සංඥාවක්, ඒකේ සටහනක්, ආකාරයක්, ලිංගයක්, උද්දේශයක් මොකක්වත් නැතර ගිහලා එතන ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා අපි එකපාරට හයියෙන් හුස්ම ගත්තොත්, ඇත් එක ඇරියොත්, නැගිටලා යන්න ගියොත් අන්න ආයෙ ගෙඩිය පිටින්ම සලායතන පහළ වෙනවා. මෙන්න මේ චිත්තක්ෂණයේදී අපි තේරුම් අරගත්තොත් මේ නාම රූප මට්ටමට නැත්නම් නාම රූප කියලා ඉතාමත්ම තුනී දෙයකින් තමයි මේ සලායතනේ ගොඩනගින්නේ කියලා. ඒකට මම හිතනවා බොහොම විප්ලවීය රැඩිකල් වාදී මේ අදහසක් ඇති වෙන්න ඕන කියනකොට මේ දෙකයි මේ බුදුහාමුදුර කියන්නේ කියලා. නමුත් අටුව ආවේ හැම නාම රූපච්ඡා මේ විඤ්ඤා සලායතන කියන තැන ඕක නෙවෙයි වෙන්නේ. ඒකේ පෙන්නන්නේ දරු ගැබේ ලාවට ඇති වෙන කලලේ අන්තිමට මාස 10ක් අතරතුර වෙවිලා ඈකන ජීවනාශේ සහිත කයක් රූපයක් වඩ පත් වෙනවා කියන එකයි. හටගත්ත නාම රූපේ විඥානය බැස ගැනීමෙන් හටගත්ත නාම රූපේ පස්සේ සලායතනයේ සහිත මිනිස්සෙක් බවට පත් වෙනවා කියලා මාස 10ක කතාවක තමයි පෙන්නේ. ඊට පස්සේ සලායතන නිරෝධ වීමක් ගැන හෝ නාම රූප නිරෝධයක් ගැන කතා කරනකොට ඒ භෞතික රූපයට අඳලා කතා කරන්න ගියාම ඒක ටිකක් පහසුතාවකට පත් වෙනවා. කොහොමද එතකොට අපි සලායතන නිරෝධයෙන් නිවනක් ගැන කතා කරන්නේ? කොහොමද නාම රූප නිරෝධයෙන් ඉවණක් ගැන කතා කරන්නේ? නැත්නම් නාම රූප නිරෝධයක් කරන්න අම්මගේ බඩේදීද, ඒ කියන්නේ පරිසංතියෙමද කරන්න වෙන්නේ කියලා. ඒකත් එක විදිහක මේ ගොරෝසු විදිහට නියෝජනය කරන්න පුළුවන්. එතනින් හටගෙන නාම රූප ඇති වෙනවා. නමුත් නිරෝධය පැත්තට දාන්න ඒ නිදර්ශනේ ගන්න බෑ. ඒ වගේම මම පෙන්නපු නිදර්ශනයත් නිරෝධය පැත්ත නෙමෙයි මම පෙන්වන්න උත්සාහ කරේ. ගොරෝසුවට වැරද්දක් විදියට හිත කැඩුනා වාගේ, සතිය කැඩුනා වාගේ, සමාධිය කැඩුනා වාගේ මොකද වෙන්නේ? එකලස තියා හිටපු එක ගැස්සුනොත් එහෙම ආයෙත් ඇස් දෙක අරලා සම්පූර්ණ අර පුංචි නාම රූපයකින් සලායතන පහළ වෙන බව දැක ගන්න පුළුවන්. එතකොට ඒ යෝගාවචරය හරියට පශ්චාත්තාප වෙනවා. ලස්සනට කරගෙන හිටියා කවුද කැස්ස කැපු ගමන් සතිය ගන්නවා බලන්න මට වෙච්චිදී අයියෝ ආයෙසරය සමාධිය කැඩුනා කියලා චෝදනා කරනවා. ඔත් මේක චිත්‍රයක සම්පූර්ණ පැත්තක් පෙන්වන්නේ නැහැ. සතියේ ඉන්නවා නම් චිත්‍රයේ සම්පූර්ණ පැත්තක් පෙන්වන දෙයක්. ඒ වගේම තවත් එකක් කියන්න පුළුවන්. එහේ කැඩුනට ආයසරයක් උලකෙන්ලා පටන් ගත්තොත් අතෙන් ආයතර අන්තිම සියුම් තැනට යන්න පුළුවන් බහුවේ බතව බව පිංක මේ පිං ඇති බව එක සැරයක් කරනවට නැති වෙන්නේ. ඒසා ආයසරයක් යෝගාවචරය උත්සාහ කළොත් ආනාපාන හිත දාලා එකකට නැගිටලා ගිල සක්මන් කරලා ඉල වාඩිලු ආයසරයක් අතේ ගන්නවා. එහෙම අන්තිමට මනාව රූප මට්ටවල බස්සන ආයතනයක් කැඩෙන්න ගන්නවා, ආය බස්සන ආය කැඩෙන්න ගන්නවා කියනකොට ඒ පුද්ගලයා මෙරි මෙලි උපදිනවා වාගේ. මේකට මම කියන්නේ තිරියක් වෙනවා කියලා. වයසක් ගියත් නම් මේක නැවත නැවත කරන්න පුළුවන් නම් ඒත් නම් ඒ තමන් ජීවිතයේ අලුතෙන් අවස්ථාවක් ලැබුණා වෙනවා. අරයට අපි මේ හම්බු වෙච්ච ළමයා පුංචි කරලා ආයේ බෝක්ක ඇතුළට ගිහිල්ලා අම්මගේ පොඩි නිකන් සාමාන්‍ය කලල රූපයක් වඩ පත් වුණා වගේ ගොරෝසුවට පටන් ගත්ත ආනාපානිය ගෙවම් කරන ඇතුළට යනකොට
අපි ඉන්නේ හරියටම උන්චිලා වේගයෙන් පැද්දෙක නතර වෙලා උන්චිලා නතර වෙන්න ඕන මෙන්න කියන වෙලාවේ ඇත්තක වහගෙන හිටියොත් අපිට දැනෙනවා වගේ මොකද්ද ලාවට යාන්තමට හිතේ හොල්මනත් දන්නෙත් නෑ කයේ කත දන්නෙත් නෑ ආස්වාස් ප්‍රස්වාසයේ දන්නෙත් නෑ දැනගන්න පුළුවන්. අන්න එතන ඊටාමත්ව සංසුද්ධි ඊටාමත්ව සූක්ෂමයි. හිත නඩත්තු කරනවා නම් අපිට දැනගන්න පුළුවන් දැන් මේක සලආයතන කියන නමට ගැලපෙනවට වැඩිය නාම රූප කියන නමට ගැලපෙනවා. අන්නේ මට්ටමේ භවත්තනමයි කියලා කියන්නේ ඒක ඕන වෙලාවක ගැටසිච්ච ගමන් ආයේ සමාධි සතිය කැඩලා සලආයතන වලට පත් වෙන්න පුළුවන්. ආයේ හැබැයි අතෙන්තර සිවුතන්ට යන්න දිග ගමනක් යන්න ඕන. ඉතින් යම් වෙලාවක අපි මේ භාවනාවේ ගිදී ගැහුවා කියලා හෝ බත් කන්න හෝ මොකක් හරි කියලා අච්චර සිම් මෙච් වෙලා නැගිට්ටොත් වෙන්නේ ආය මුලක ඉඳලා අරක සුද්ධ කරන යන්න. ඉතින් ඒක දහස්වර මේ වෙනකොටත් වෙලා තියෙනවා. නමුත් දවසක මම කරගෙන කරගෙන යනකොට මේ හොදව දමඩේ දෙමිල්ලේ තියෙන ආදීන මේ තේරුණාට පස්සේ මෙච්චර සිම් කරගත්ත දේ ඉදිරියට ගෙන යන්න ඉදිරියට ගෙන යන්න තියෙන වීරිය නැත්නම් අපි කියන වීරිය චෛතසිකය එවනම් සති චෛතසිකය සමාධි චෛතසිකය සද්ධා චෛතසිකය ප්‍රඥා චෛතසිකය එහෙම අමුතු පන්නරයක් තියන්න වෙනවා එතනදී. දැන් මෙතනදී පාවා දුන්නොත් එන්නේ ආය මොලක ඉඳලා එන්න වෙනවා. ඒක නිසා දැන් කැඩියම් කැඩෙන එකත් මම හොඳට බලන් ඉන්නවා මේ තුනී කරගත්ත නාම රූපයකින් ආය කොහොමද මේ ගිඩිය පිටින් තියෙන සලායතන හිතය. ඒක ගියයි කියලා ඉස්ති දහානියක් කරලා මම ආයෙ ගිනිනවා ආයෙ කැඩෙනවා ආයෙ ගිනිනවා ආයෙ කැඩෙනවා ආන්‍යම කර ඉන්නකොට ඒ පුද්ගලයාට ඇති වෙන ඒ අද්දකීම් ඒ බේරිච්ච ගතිය කවදාකවත් මේ ලෝකේ මොනම විශේෂකින්වත් මෙච්චර මේ අන්ත දෙකට යන්නේ නැහැ මෙච්චර සූක්ෂම තැන් වලට යන්නේ නැහැ. ආන්‍යක කර ඉන්නකොට එයා සතිය කැඩීම නැත්නම් සද්ධාව සුනුසුනු වීමත් වීරිය සුනුසුන වීමත් සතිය කැටිව සමාධිය නැතිවත් ප්‍රඥාව නැතිවත් මේ බෙහෙතට අවශ්‍ය කතායට අවශ්‍ය කොටහක් බව තේරුම් ගන්න. මෙම තුනී වෙලා නාම රූප tattete මම කියන නාම රූප කියන වචනේ මෙතන පාච් කරනවා. එතෙන් ගියාට පස්සේ ආයෙ මේ කරලා යන්නේකෙදී කලබල වෙන්නේ නැතුව බලලා නැත්නම් බලලා කලබල වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් එතකොට අර ඉන්ද්‍රිය මට්ටමේ තිබුණු සද්ධා විරිය සති සමාධි වච්චා ප්‍රඥා බල මට්ටමට යනවා. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ අස්සද්දේන කම්පති इति සaddha බල. අපි මෙහෙම ඉන්නකොට එක පාරට නිඳර වැටෙනවා. එහෙම නැත්නම් ඇත් එක ඇරෙනවා. මත හයිය හුස්ම ගන්න. ඕන්න ගත්ත ගමන් අර තිබුණ එකලස් නැති විලා අපි ආයෙ ගොරෝසු තැන්න ගියාට පස්සේ තමන්ම ගමන්ට දෙස් දී ගන්නවා. මට දැන් තිබුණු සද්ධාව කඩලා ගියායි. සාරිපුත්‍ර සඳහන් කරනවා මේ දෙන්නක ශ්‍රද්ධාවේ හැදුවේ උඹනම් මේ කැඩුනේ උඹේම ප්‍රයත්නයක වැරද්දකින් නම් ඒක ශ්‍රද්ධා බලයක් බවට පත් කරන දිනේ කැඩුනායි කියලා හිත නරක කරගන්න එපා. මොකද කැඩෙන ස්වභාවය දැකීම මේ ආධ්‍යාත්මික ගමනට ඉතාමත්ම වැදගත් දෙයක්. ධාම ශ්‍රද්ධාවෙන් කාන්දමක් අල්ලගෙන ඉන්නා වගේ අල්ලගෙන ඉඳලා පාට එක විහිරිච්ච ගමන් ඇඟ ගැස්සিলা ආයශරය ගුරුසු ආස්වාස්වාසයට නැතහසවස දැනන මට්ටමට යනවා නානා ප්‍රකාර දේවල් කරනවා. ඒ වගේම වීරියත් සමහර වෙලාවල් වලට විසිරියා විසිරි ගියාට විසිරි යනවා කියලා තැවුනොත් නැවත සකස් කිරීමේ වැඩ පිළිවෙලට බාධා වෙන නිසා විසිරි යන එකත් වීරියේ හැටි තමයි. විසිරි ගියාට හිත කම්පන කරන්න තියෙන්න පුළුවන් කුසීතේන කම්පතිති විරිය බලන් කියලා තියෙනවා. කුසීතකමක් ඇවිල්ලා හිත නින්දර වැටෙනවා. එහෙම නැත්නම් චහ් මම මෙච්චර දුර දිගින් ඉච්ච දැම්මට මේක පවත් ගන්න බැරි වුණා නේ කියලා හිත ගැස්සුණාට පස්සේ දෙස් දෙනවා. ඒක ඕනේ නැහැ. අපිට කරන්න තියෙන්නේ මේක තුනී වෙලා තියලා ගැස්සিলা මේ සම්පූර්ණ gediya පිටින් peint පටන් ගන්න එකත් මේ චිත්‍රයට අවශ්‍ය කරන දෙයක්. ඒකම පමාදේන කම්පතිති සති බලන් සතියේ ඉඳලා එක පාට මේ සතිය ගැස්සিলা යනවා හෝ නැගිටලා යන්න ඉතින් ඒකාකාරී නිතිවත ගත කම්මැලි ගැද නැගිටලා යනවා. නැගිටලා යන්න ඇත්ත කරපුවම ආයෙ ලෝකයක් නැවෙනවා. එතෙන්දී අපරාධ මගේ සත්‍ය කරනවා කියලා පශ්චාත්තාප වෙනවා වෙනුවට පශ්චාත්තාප නොවීමට ඇති හැකියාව බලන්න උත්සාහ කරනොත්
ඒ උපේක්ෂාව පිළිබඳ වැදගත් පියවරක් වෙනවා ඉස්සරහට. නොසලේන ගතිය. පමාදේ න කම්පති පමාදේ කියන්නේ සතිය නැති තැන. පමාදේට වැටුණා කම්පා වෙන්නේ. ඉතින් චිත්ත ඒකාග්‍රතාවය වික්ෂිප්ත වෙලා යනවා. වික්ෂිප්තේන කම්පතිති සමාධි බලං කියලා කියන්නේ. හිත හොඳට ඉදිච්ච පුවක් හිටක් ගන්න හින්ද කලක දෑත බදලා ගැහුවොත් ඔබ දහහතේ කඩලා යනවා. වෙන පුවක් හිට ගල ගැහුවා වගේ කියලා කියනවා. මේ වගේ කැඩලා යන වෙලාවක් එනවා. ඒක පාට හොඳට ගුලි වෙලා තිබුණ මීමැසි පොතිය දුමක් අහපු ගා හුම් ගාලා ඔක්කොම විසිරෙනවා. ඒ වගේ හිත විසිරෙනවා. මේක විසිරුණාට කම්පා විය යුතුම නැත. ඒ විසිරලා තියදී කම්පා නොවී ඉන්න පුළුවන් නම් ඒක මේ හදන සමාධියක් නෙවෙයි කැඩෙන සමාධියට කම්පා නොවීම කියලා කියන්නේ සමාධි බලය කියලා සඳහන් කරලා තියෙනවා. මේක මම හිතනවා කවදාකවත් සමාධිය ගැන සමත සමාධිය ඉන්නේ කෙනෙකුට මේ වචනේ කිව්වොත් පිළිගන්නේ නැහැ. හැම වෙලාවෙම සමත සමාධිය කියලා කියන්නේ මේක මීමැස්ස එක තැන් කරන එක. එහෙම නැත්නම් විසිරිච්ච අලු ටිකක් නැත්නම් අලු පිටි ටිකක් අක්කලා පිටි ටිකක් පැණි දාලා ගුලි කරන එකටයි සමාධිය කියන්නේ. මේක නැවතත් අලු පිටි බැදි පිටි බාඩ පැත්තල විසිරියන හැටි දකින්නකොට අර එකතු වෙච්ච මීමැස්ස පොදිය රුම් ගාලා විසිරෙනවා දකින්නකොට ඒකෙත් ජොලියක් තියෙනවා. ඒක කියන්නේ සමාධි බලය කියලා. එනම් ප්‍රඥාවක් තියෙනවා තමයි තේරෙනවා අයියෝ ඊයේත් මම මෙතෙන්ට ඇවිල්ලා වටනවා අදත් ඇවිල්ලා වටනවා දැන් මම මොකද කරන්නේ කියලා මේ කුකුස් පහල කරනවා හිත පඬිතුකම් කරන්න ආවා. එතකොට තේරුම් අරගන්න ඕනේ මේක තමයි මේ මෝහයේ වැඩපිළිවෙල කමන්නේ දෙයක් නැහැ ගාලල්ලා කියලා කියන අපේ දෘෂ්ටි නේද ගාලල්ලා එච්චරයි. ඒ දේ දන්නේ නැත්නම් කවදාක සමාධි ප්‍රඥාවට ගොඩ වෙන්න බෑ. සමත භාවනා විපස්සනා භාවට යන්න බෑ. ඒ නිසා මේ හැදෙන එක වගේම කැඩෙන එක අත්‍යවශ්‍යයි කියන්නේ තේරුම් ගන්න ඕනේ. පොඩි ළමයෙක් නැගිටිනකොට අර බිම වැටෙන එකෙන් තමයි කොඳු යට පෙළ හයියන්නේ. අපි යන්නේ. අද අම්මලා පොඩියෙකුට වැටෙන්න දෙන්නේ නැහැ. දඬුවටක් ගහලා දෙන්නේ නැහැ, වැටෙන්න දෙන්නේ නැහැ. ඌට හතර වටෙන් කොටු ගහලා ඒක හිටබඳ වගේ නැගිටලා හදනවා. ඉතින් කොඳ ඉස්සර ලොකු වෙච්ච ගමන් මොනාද වෙච්ච ගමන් යට කරලා යනවා. පුටි කාලේ ඉස්සර අපේ ලොකු අප්පච්චි ඉන්න කාලේ කියනවා මහ දෙන්න මේ හේනට යනකොට වංගෙටිට ගිහලා බැදලා යනවා. එන්නකම් කකුල් දෙක පොළවේ ගහලා 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 කෑ ගහලා කකුල් පිළිම පැලිලා. ඉතින් කවුරක් කරන්න කෑ ගැව්වොත් නම් කෑ ගන්න. කටහයි වෙන්නේ එහෙම කෑ ගන්න ඕනේ කියන්නේ. ඒකෙන් තමයි පොඩි කාලේ ඉඳලා මේ දරුවෝ දරුවෝ බවට පත් වෙන ගම මේ උලම් බෝල බවට. එහෙම නැත්නම් සරුම් ගල් වලද මොන්ඩිසෝරි යන ළමයි දකින්නට මට හිතෙන්නේ සරුම් ගල් වගේ නැත්නම් මෙතක් කූඩු වගේ ඉටිබන්දමක් ගහලා එල්ලුවා නම් টොප් එකට තියෙයි කියලා මට හිතෙනවා. අපි යනකොට ඉස්කෝලේ යනකොට යට තැන්දොත් උඩට නෑ උඩ තැන්දොත් යටට නෑ ඉස්කෝලේ ගියා ශ්‍රී ලංකාවට ආවා. දැන් එම නෙවෙයි අම්මා කියලා ගණේලෙන් බලාගෙන ඉන්නවා ළමයා තියක්. ඉති උඩ කිසියම් දෙයක හැදෙන්නේ නැහැ. වගේ මේ හිත පතුරු ගහ ගහ ගන්නවල පොළවේ ගහ ගහ ගන්නවල. මොකද එහෙම නැත්තම් මරණ මොහොතේදී යමපල්ලේ වල උඩට වැඩි වදයක් දෙනවා. ඒ නිසා මේ හොඳට ගෙවිච්ච වෙලාවේදී තත්වෙච්ච සමාධිය කඩලා පළච්චාවයි. කඩලා පළච්චේක ආය හදාගත්තා අය. ඒකෙන් අපි මේ අයිනුවාඩි ඉගෙන ගන්න. එහෙමද මේ හදාගත්ත සමාධියට, හදාගත්ත සතියට, හදාගත්ත වීර්යයට ප්‍රඥාවට අගය කරන්න පටන් අරගත්තොත් ඔය අපි හදාගත්ත දරු වගේ දුකටම පිහිට වෙනවා. ඒකකින්වත් අපිට ඇති සරණක් නෑ. අපිට තියෙන එකම සරණ තමයි ඒ නීවරණ ධර්ම ගෙවන් කරලා ඉවර ධර්ම දීලා දාලා අපි ගන්නවා ඒ වෙනුවට සද්ධා විරිය සති සමාධි කියලා මේ ධර්ම ටික එනවා. නීවරණ ගෙවක් කිරීමෙන් ලැබෙන ඉන්ද්‍රිය ධර්ම කියලා. ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පාඩපත් කරන්නේ උන්ට තනියම නැගිටිටු ගන්න. වැටෙනකොට නැගිටිනකොට ගන්න. වැටෙන්නේ. වැටෙන නැගිටිනවා. නැගිටිනකොට නැගිටිනු නැගිටිනකොට ඒ ඇති වෙලා නැති වෙනකොට නැති වෙලා ඇති වෙනකොට එන්නේ ඒ සංසිද්ධිය දිහා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා බලන් ඉන්නකොට උදේට එක විදිහකට තේරුම් ගන්න පුළුවන් මේ සලායතන ගිවං කරන්න ඉස්සර වෙලා සලායතන ගෙවෙන්න ඉස්සෙල්ලා මේක නාම රූප කියන මට්ටමට පුංචි වෙලා තුනී වෙලා සියුම් තත්ත්වයටපත් වුණොත් තමයි නිරෝධයක් වෙන්නේ. යම් විදිහකට ඒ නිරෝධය වෙන්නේ නැති ගොරොසු පැත්තට આવොත් චක්‍රූප බොහොම ශීඝ්‍රයෙන්
සලායතන බඩ පත්වීම තමයි අපි සතිය කඩුණයි කියලා කියන්නේ. සමාධිය කඩුණයි කියලා කියන්නේ. ප්‍රඥාව නැති උණයි කියලා කියන්නේ. ශ්‍රද්ධාව නැති උණයි කියලා කියන්නේ. පීතිය නැති උණයි කියලා. මේ දෙකම තියෙනවා. ආන්නෙම කරගෙන 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 යනකොට අපිට තේරෙනවා මේ දෙක එකම එක්කනාගේ මායන් දෙකක් මිසක්කා. මායා දෙයක් මිසක්කා. ඇත්තට අරගෙන ඉන්නකොට නම් අපිට මේ කටබඩ තේරෙම පේනවා. ගිරිය පිටින්ම පේනවා. ඇත්තක වහගෙන සමාධිමත් වෙනකොට මේ ඔක්කොම මොකද්දෝ නිකන් රතුහල් ටිකක් වතුරට දාලා තම්බකට තම්බගෙන යනකොට හැඳි ඇවිලා කැඳ බවටපත් වෙනවා. අර ඇටම තමයි අර හාල්ම තමයි කැඳ බවටපත් වුණාට වෙනම සූරුකක් බවටපත් වෙනවා. ඒකට අර නාම රූප මට්ටමට මුළු මුට්ටිය පුරාම ඒකාකාරී කලාපයක් බවටපත් වෙනවා කැඳ. ඉසලන මේ හාල් මේ වතුර කියලා පෙන්වන්න බලන්න. හැඳි ගැවච්ච ගතියක් තමයි තියෙන්නේ ඔය ආස්වාදවස්සස ගෙවිගෙන යනකොට. ජීවම් කරගෙන යනකොට එනිසා එතනදි ඒ ගෙවිච්ච නැත්නම් හැඳි ගාවිලා ඇතිවෙච්ච ඒ නාම රූප කොටස් තවදුරටත් ජීවම් කරන නැත්නම් නිරුද්ධ කරන වැඩපිළිවෙලකට අපිට යෙදෙන්න නම් අපිට ලක්ෂ වාරයක් කරන්න වෙයි. එතෙන් යනවා ආයෙ කැඩෙනවා ආයෙ ගේනවා ආයෙ කැඩෙනවා මේක දිගට දිගට කරලා ජීවම් කිරීමේ වැඩපිළිවෙල. ඉතින් ඒක කියන්නේ නාම රූප නිරෝධය කියලා. මේකදී මේ සුසීම ශාසිකින් අහනවා සර්වඥාන්සේ සුසීම මේ නාම සලායතන ඇතුළේ නාම රූප වලින් කියලා අපට පේනවද දැක ගන්න කැමතිද එහෙම දර්ශනයක් තියෙනවා එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමනම් නාම රූප ගෙවන් කෙරුවොත් සලායතන ගෙවක් කරන්න පුළුවන් කියන එක ඔබට දර්ශනයක් ගන්න පුළුවන් කියලා ඉතින් ඒක මේ බුදුහාමරෝ සුසීමකින් අහුවා වගේ දේවතාවෙක් ඇවිල්ලා බුදුහාමරෙන් අහනවා මේ ජටා සූත්‍රයේදී අන්තෝ ජටා බහිජටා ජටාය ජටිතෝ පජා තන්තං ගෝචම ගෝතම පුච්ඡාමි කෝයි මං විජටේ ජටා. ඒ දේවතාව ආවිලා අහනවා බුදුහාමුදුරන්ගෙන් චෞතමෙනි මේ අන්තෝ ජටා බහිජට මේක ඇතුලේ දිගින් දිගට ගැටවෙන. ඒ කියන්නේ බාහිර මිනිසුත් එක්ක සමාජයත් එක්ක පරිසරයත් එක්ක අපි පටලවිලි ඇති කරගන්නවා. බාහිරත් ගැට ජටාය ජටිතෝ පජා. මේ මනුස්ස ජාතිය ගැටෙන් ගැටට පත්වලා තද වෙලා ඉන්න જાතිය. කිසිම එකක ගැළවමක් නැහැ. එන්නේ 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 තද වෙන ගතියයි තියෙන්නේ ජටාය ජටිතෝ. ගැටවලින් ගැට වැදෙච්ච පජාවක්. තන්තං ගෝතම පුච්චාම මම ගෝතපෙන්නාසේගේ මේ දේ විමසනවා කොයි මං ජටයකට කෙසේනම් නැත්තම් කවරෙක් නම් මේ ගැට ලියලා දායිද කියලා. ඉතින් ඒකට බුදුහාම දීපු ગાථා තුනේ පළවෙනි එක තමයි ඔය ශීලපතිත්තාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤාච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විජතේ ජටා. මුද ශීලයක පිළිතලා නරෝ මිනිස්සෙයි සපඤ්ඤෝ උප්පති ප්‍රඥාව ඇති නිපක ප්‍රඥාව ඇති නරේ මිනිස්සෙයි ශීලයක පිළිතලා චිත්තම් පඤ්ඤාච භාවය චිත්ත භාවනාවත් ප්‍රඥා භාවනාවත් කරන සමාධි ප්‍රඥා වර්ණ. ශීලපතිත්තාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤාච භාවයන් ආතාපි මේ භාවනා කරනකොට කෙලෙස් තවන වීර්ය නොනිමින විදියට ආතාපි නිපක විෂයෙහි ශිල්පීය ඥානෙ කරගෙන කරගෙන යනකොට එතෙන් දෙතෙන් තන්වැසිනුමන නුවණ කියලා කරා තනට අවශ්‍ය නුවණ ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ ඒක සාහජ ප්‍රඥාවේ විනාශ එකක් අර නොනිමෙන වීර්යයෙන් ඒ සාහජ ප්‍රඥාව ලබා ගැනීමට කටයුතු කරනවා නම් ආසාපි නිපකෝ බික්කු සොයිම විජිතේකට යාට පුළුවන් ඒ භික්ෂුවට පුළුවන් මේක ගෙවන්න ඊට පස්සේ ඒක සර්වචනාංශයේ දෙවෙනි ගාතාවකුත් තුන්වෙනි ගාතාවකුත් ඒක නැවත නැවත සඳහන් කරනවා ඒ කියන්නේ අර ගැටලිහිමේ ක්‍රමවේදය එහෙම නැත්නම් ඒවට කියන්නේ දේශනා විලාස කියලා යත්ත නාමංච රූපච්ච අසේසං උපරජ්ජති එත්තති එත්ත රූපං පටිගං රූප සංඥාච එත්තති චිච්චති ජටා යම් තැනක ඒ දේවතාවට කියනවා නාමංච රූපංච අර ගිවං කරලා සිවුම් කරගත්ත නාම රූප යත්ත යම් තැනක ඒ නාම රූපයන් යත්ත නාමංච රූපච්ච අසේසං උපරජ්ජති ඉතිරිවක් නොතපා උපරුජ්ජනේ කරයිද ගෙවා තමයිද අර අපි පළවෙනි වශයෙන් සඳහන් කරේ ආනාපානීය සංසිඳවාගෙන කාය ප්‍රසාද නෙවෙයි කාය සංස්කාර සංසිඳවාගෙන යනකොට අපි ඒ සෑහෙන අභියෝගයකට මුහුණ දෙනවා
එතන අශේෂ නිරෝධයක් වෙන්නේ නැහැ. හැබැයි බර ගානක් උදැල්ලෙන් අයින් කරන්න පුළුවන් හරි අයින් වෙනවා. ඊට පස්සේ දැන් කාංගයන්ෙන් හරි අයින් කරන්න තියෙනවා කියලා. යන්නේ සුද්ධ කිරීමක් දිගට කරගෙන යනවා නම් වෙන විදිහට කියනවා නම් පස්සම්බයං කාය සංඛාරක් කියන தത്വයේ ඉක්ම වෙලා ඊ ගාවට මතුවෙන්න පුළුවන් සංඥා හෝ වේදනා කොයි දයක් මහල වුණත් ඒක මම නුවණින් උත්තර ගිවන් කරන්න ඕනේ. බර හරි ඉවරයි දැන් ഇതുටි ගිවන් කරන්න ඕනේ කියලා අශේෂ නිරුද්ධය උපරුජ්ජනේ කියලා කියනවා. ඒවා දැමීමක් කරනවා නම් පටිගං රූප සංඥාච ඒ වෙලාවට ඒ පුද්ගලයාට රූප ධර්මයන් ඇවිල්ලා වැදෙන ගතිය ස්පර්ශයේ තියෙන නාමකය පිළිබඳ පටික සංඥාවත් රූපකය පිළිබඳ තියෙන අධිවචන සම්පස්සයත් කියලා මේ ඒ වෙලාවේදී ගොරෝසුට අයිල හැප්පෙන දෙයක් නැහැ. නමුත් චින්තාමේ වශයෙන් එහෙම නැත්නම් මනෝබුබ්බංග වශයෙන් මනෝසෙත්ත වශයෙන් මනෝමේ වශයෙන් අර එළියේ ඇස් දෙකෙන් දකින දේවල් අර වෙලාවට හිතෙන් ගෙන්නලා පෙන මේ මවාපෑම් රාශියක් කරනවා. වේදනා වශයෙන් විදීම් රාශියක් අඟට ගෙනලා පෙන්නවා. සමහරලාට සැහැල්ලු ගති, බර ගති, පාවෙන ගති, පොළවේ ගිල්ලන ගති පෙන්වන්න පටන් ගන්නවා. සංඥා වශයෙන් කදාකවත් මතක නැති දේවල් ගෙනලා අතාරින. නෑදෑයව මැරිච්ච කට්ටිය බලන් හිටපු දේවල් ගෙනලා අතාරින. එතැයි සංස්කාර වශයෙන් නොකරපු දේවල් සහ කරන්න තියෙන දේවල් පිළිබඳව ව්‍යාපෘත වෙනවා. ඊශේල්ම හීනක මට්ටමක යනවා. මනෝමූල මට්ටමකට යනවා. අන්න ඒ මට්ටමට යනකොට මෙවුව මේ රූපෙම නෙවෙයි රූපේ හේවණලි ටිකක් දැන් මේ පෙන්වන්නේ කියලා. ඒ චිත්ත සංස්කාර දැනගෙන මේක සුබද අසුබද මගේද උඹේද කියන තේරිලි බේරෙන්නේ නැතුව ඒවා ගිවං කරන ආදාසේ නැත්නම් මේ වගේ ගිවි යන පැත්ත බලාගෙන කටයුතු කරන පටන් අරගත්තොත් නාම කය පිළිබඳ පටික සම්පත්තියත් රූප ධර්ම පිළිබඳ වැටව අධිවචන සම්පස්සයක් කියන මේ වගේ හේවණලි ටිකක් ගෙවුවොත් එතන සංසාර නිරුද්ධය එවන තමයි වටවලලිය යමින් මේ පුරුක කඩා දැමීම සිදු කරන්න පුළුවන් කියලා ඒකදී සර්වඥාන්සේ සඳහන් කරනවා. ඒක නිසා අර ජාති ජරා මරණ මට්ටමේදී කඩා ගන්න කොහොමඩක්වත් බෑනේ. ඒක අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා. කඩනවා නම් කරන්න තියෙන්නේ ජරා මට්ටමේ නෙවෙයි ජාති මට්ටමේදී. ජාති මට්ටමේදී කඩන්න බැරි නම් තමයි අපිට භව මට්ටම. භවයේ බැරි නම් තමයි උපාදාන. උපාදාන බැරි නම් තණ්හා. තණ්හා බැරි නම් වේදනා. වේදනා බැරි නම් ස්පර්ශය. ස්පර්ශ බැරි නම් සලආයතන. සලආයතන බැරි නම් මේ කියන විදිහට නාම රූප මට්ටම හෝ ඒ සෑම තැනකදීම ඒ පුරුකේ ඒ ජංගල් පුරුකේ දුර්ලදන පල්ලා කඩලා දැම්මෝ ඒ වලේ කඩලා. ඒක නිසා නාම රූප මට්ටමේ කැඩිල්ල නම් තේරුම් ගන්න එක අමාරුයි. මොකද ඊටාම සූක්ෂම නිබ්බාණ පටිසංයුක්ත ධර්ම වලින් තමයි මේක විස්තර කරන්න පුළුවන්. නමුත් පුරුක ඔක්කොම එක හා සමානයි. ඒක කිසිම දෙයක් නැති නිසා අපි භාවනා කරලා සමාධිමත් වුණාට පස්සේ සිද්ධ වෙන්නේ අපේ ඊට ඒ විදිහට නාම රූප දෙකට අඩු කරලා පෙන්නනවා. ඉතින් මේ අඩු කරලා පෙන්නකොට මමයා මම මගේ කියාගත්ත ඒ ලිංග ආකාර උද්දේශ ගෙවි ගෙවි යනවා. ඒ වගේම ඒ පටිගත රූප සංඥාවත් වශයෙන් පේන දේවල් වලට කවදාකවත් මේ ආස කරන හිතෙන්නේ ආස කරන දෙයක් නෑ. ඒ වගේ තියෙන හේවණැල්ල විතරයි. ඉතින් ඒ නිසා මාන්නයක් ඇති කරන්න දෙයක්වත් නැහැ. ඒකට තණ්හා මාන දිට්ඨිය වල තියෙන தত্ত্বය අඩුයි. එකම දෝෂයයි තියෙන්නේ කම්මැලිකම තමයි. නීරසකම එනත යටිග වැඩ කරන ද්වේෂ අනුසය වැඩ කරනවා මෙතනදී. ඉතින් මේක තියෙන වෙලාවදී මේ ද්වේෂ අනුසය ඇවිල්ලා නීරසකම කම්මැලිකම වශයෙන් වැඩ කරන වෙලාවදී බාහිර එකිනෙක අතර ගැටුම් වල වැඩිවීමක් වෙන්නේ ඉතිතියි. නුරුස්නා ගන්න වල වැඩිවීමක් වෙනවා. අනුගේ දොස් දැකීමේ වැඩිවීමක් වෙනවා. ඒ වගේම තමන් තමන් විවේචනය කරන එකේ වැඩිවීමක් වෙනවා. ඒ වගේම සියල්ල හරියටම විවස්ථාව හැටියට අකුරට වෙන්න ඕනෑ කියන ගති වර්ගයක් එනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් බලනකොට ඒ සංවේදී භාවය වැඩිකම නිසා ඒ පුද්ගලයා අනු විනිශ්චය කරන විනිශ්චකාරයෙක් බවට එහෙම නැත්නම් අනු තීඳු කරන විධායකයෙක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා.
ඉතින් මේක නිසා සමාහලට ඒ පිටමිත් වෙනවා ගැටුමක් එන්න ඉඳී තියෙනවා. ඉතින් ඒකවෝ ඇතුළතින් එන මේ කම්මැලිකම නීරසකම එහෙම නැත්නම් මේ නුරුස්නා ගති සේරටම යට වැඩ කරන්නේ පටිඝානසය. ද්වේෂයේ මල්ලි ද්වේෂයේ යක හේවණල්ල. ඉතින් ඒක දැක ගන්නවා කියන එක ඥානයට ඉතාමත්ම සම්බන්ධයි. අද මේ බාහිර ලෝකයේ තියෙන සෑම දැනුමක් අවිලා තියෙන පටිඝේ. ද්වේෂ නිසා. එහෙනම් මේ පටිඝේ තත්තන් ද්වේ පටිඝේ කියලා අර්ථන කතා කරුවේ නම් ගැතුම. නමුත් පටිඝේ කියලා සඳහන් කරන ද්වේෂය ඥානයක් කියන දෙන්න මේ එකම අම්මගේ නිවුන් දරුව දෙන්නවා. අපිට යමක් නිර්මාණය කිරීමේ ශක්තිය එන්නෙම ද්වේෂ නිසා. මේ තියෙන දේ හොඳ නැති නිසා. මේ තියෙන දේ හොඳ නම් අපිට අලුතෙන් නිර්මාණ කරන්න ඕන කමක් නැහැ. ප්‍රගතියක් අවශ්‍ය කරන්නේ නැහැ. අපි බොහොම සන්තෝෂයෙන් පිරිච්ච ගතියක් ඇති කරගන්නවා. යම් අඩුවක් ඇති වෙලා නම් තුක්නදකින් කිව්වනම් ඒ වෙනුවට අපි දෙයක් හොයනවා. ඒ නිසා දෙවනි ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ කාලේ විතර හොයාගත්තේ කවදාකවත් දේවල් අපි තාම පාවිච්චි කරන්නේ ඒ මරුමුස් යුද නිෂ්පාදන තමයි මේ අද නවීන විද්‍යාව කියලා තේරුම් ගන්න තියෙන්නේ. හැම නිය අලුත් දෙයක් නිෂ්පාදනය කරන්නේ ඒ ද්වේෂය නිසා. යම් තැනක ඒ ද්වේෂය ගෙවම් කරලා දැම්මම ජීුණා නම් ඊට පස්සේ ඒ පුද්ගලයා ඉන්නේ ලද දෙයින් සතුටු වෙන පිරිච්ච ගතිය. ඒක නිසා අරේන තරහා නැතන් තරහා පදනම් කරගත් අපි කියමු ද්වේෂ අනුසයෙන් පෝෂණය ලැබෙන අර නුරුස්නා ගතිය, අර කම්මැලි ගතිය, අර ඒකාකාරී ගතිය, අර බය උපදවන ගතිය, කොන් වෙච්ච ගතිය, තනි වෙච්ච ගතිය යම් වෙලාවක ඥානපදනකට හැරුණා නම් ඒකට නිබ්බිදා ඥාන කියලා කියනවා. හැරෙන්නේ නැති තාක්කල් ඒක නාස්තිකයි. නින්දට වට්ටනවා, තරහ උපදවනවා, නීරස කරවනවා, නිබ්බිදාවටපත් කරගන්නවා. එතකොට බාහිර යායකමුත් දොස් දක්ිනවා, බාහිර අය මෙයාගේ දොස් දක්ිනවා. අන්න මේ අවස්ථාවේදී ඒ යෝගාවචරයා කාම භෝගීන් අතර හිටියොත් අපහසුකටපත් වෙනවා. ඒක හරියට කියනවා නම් කෙල්ලෙක් දීක දුන්නාට පස්සේ ඒ පළවෙනි දරුවා බඩරුණාට පස්සේ ඒ කෙල්ල නැත්තම් නැවත අම්මා ගාවට යනවා. එයාට තේරෙන්නේ නැහැ මේ දරුගබක් රැගෙන කරන හැටි. පුරුෂයාට තේරෙන්නේ නැහැ. ඒක නිසා හොඳම වැඩේ තමයි අරසකන එක නොතෙන්න තමයි ඒ නැවත අම්මලා ගාවට අනේක තමයි ඒ වගේ තැනට තමයි භාවනා මධ්‍යස්ථාන කියන්නේ. භාවනා මධ්‍යස්ථානේ අපි කරන්නේ ඒ දරුගබ ඇට වුණාට පස්සේ ගිනල්ලා ඒ කිරිමවරුගේ අරසාව යර්ථේ එයාට අවශ්‍ය පහසුකම් ටික සලසලා දෙන්නයි. ඉතින් තා ඒ වෙලාව තීරණාත්මකයි. දරුවගේට තීරණාත්මකයි, මවටත් තීරණාත්මකයි. ඒ නිසා ඒ වෙලාවදී අපි ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. මෙතෙක් කල මේ නිබ්බාන පරිසංයුත්ත මේ ගැඹීර දේශනාවල තියෙන ක්‍රියාත්මක භාවයේ එනකොට බුද්ධජනනාංශය දන්නවා ඒක ඒ කාම ලෝකයේ මේකට පහසුකම් නැහැ. මේ තියෙනවන බොහොම සීමිතයි. ඒක නිසා ඒ වෙලාවට ඒ පුද්ගලයාට හරියට අර පුංචි ශමනල පිටරයක් ලොකු වෙලා දලබුවක් කැවිලා කාලා 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 ඒක අවස්ථාවක කෝෂගත වෙනවනි. කෝෂගත වෙන්නේ පණුවේ කෙලිය කෙන්නේ ලස්සන සලබේ. කෝෂය ඇතුළට ගියාට පස්සේ හුස්ම ගන්නවත් නැහැ, කන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. ඒ කෝෂෙට යන්නේ කන වේලෙට. අනිත් වගේ තමයි මේ අවස්ථාවට යම් කිසි කෙනෙක්පත් වුණා නම් ඒ කාලය ඇතුළත මේ සලායතනෙන්ගින් අඩු කරලා නාම රූප මට්ටමට එනකොට එයාට රූප බලන්න, සද්ද අහන්න, ගඳ බලන්න, රස බලන්න, පහස ලබන්න හිතන්නේ ගියොත් අරක සේරම කඩලා යනවා. ඒ නිසා මේ தත්ත්වෙදී හේමම ඒ පරිණාමේ නැත රූපාන්තරයේ සිදු වෙනකන් දිගටම ඒ විචල්්‍ය සාධකයන් තහවුරු වෙනවා, ස්ථිර කරනවා. ස්ථිර කළා මේ පරික්ෂණය කරන්න ආරම්භනවා. කෙරෙලා තාවසකයේ නාම රූප මට්ටමලත් අඩු කරලා අඹගෙඩි 6ම තියෙන වල්ලේ නැට්ටටම ගහලා ඔක්කොම කඩන වැක්නොත් ඒ යනමනුෂ්‍ය නෙවෙයි හිටේ. එදාට තේරුම් අරගන්නවා මේ පුත්‍ර ජානවාච කියන්නේ කොහොම කෙනෙක්ද මොන තරම් ප්‍රයෝගයකින් අපි මේ බාහිරේ රූප ශබ්ද ගන්ධ රස විශේෂයි ව්‍යාපෘත වෙලා ඇහැ කන දිව නාසයට ඇහැට අංජනන් දාගෙන කනට නානා ප්‍රකාර සැරසිලි දාලා නහයට පුදුමාකාර සැරසිලි ක්‍රමෙන් කටට රසම සවුළු දෙමින්
කායට පහස දෙමින් හිතට වල් බූරු අදහස් දෙමින් ගත කරන මේ ලෝකෙන් අපි අයින් කරලා ඒ වගේ දෙන හිස් පුරු කොම්බේ ගතිය පෙන්නලා නාම රූප මට්ටමට අඩු කරලා උන්වහන්සේ මතක් කරනවා මේක දිගට යන්න නම් Taman ඒකේ වටිනාකම දරගන්න. බාහිර කාටවත් එක තේරෙන්නේ නැහැ බුදුහාමුදුරණ තේරෙන්නේ. නමුත් බුදුහාමුදුරෝ දන්නවා ඒ පුද්ගලයාට හෝ එතන පරිසරයේ ඉන්න අයට ඒක නොතේරෙන බවක් දාන්න. ඒ සම්මානසික ගැඹීර ධර්ම වශයෙන් දේශනා කරලා තිනවා මේ නාම රූප කොටස් වලට අඩු කරගත්ත එක්කනා දන්නවා ඒකේ වෙහෙස. ඊට පස්සේ ආයෙ කඩලා ගියොත් පශ්චාත්තාපෙන්නේ කැහැටි. ඔය පශ්චාත්තාපෙන්න එපා. පශ්චාත්තාප නොවි සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා බල ධර්ම බාටපත් කරගන්න. ඊට පස්සේ වබුච්ඡංග බාටපත් වෙනකොට මේ ධර්ම ඇති වෙන හැටි දන්නවා, කැඩෙන හැටි දන්නවා, වැඩෙන හැටි දන්නවා. ඒ පුද්ගලයාගේ අතේ අර්ථත මේක වශී කර ගන්න පුළුවන් තත්ත්වයක් එනවා. මේ මාරු වෙනකම් මේ කැඩුනත් කමක් නැහැ මම මේක පාඩමකට ගන්නවා කියන ඒ පන්නරේ ඒ ප්‍රතිශක්තිය එනකම් භාවනා යෝගාචර හරීම චෝදනා කරන්නේ බාටපත් වෙනවා. හැම කෙනාටම දොස් කියනවා මම මේ බරපතල වැඩක් කරන්නේ මට කිසි කෙනෙක් උදව් කරන්නේ නැහැ කියලා. ඒක නිකන් මේ හැම ගහපු එළදෙනක් වගේ ඒ කිට වතුරට දැම්මත් ඉන්න බෑ ගොඩ හිටියත් ඉන්න බෑ අහසේ හිටියත් ඉන්න බෑ. නමුත් ඒක ගෙවම් කරලා යාර ගියාට පස්සේ තේරෙනවා ඔය මොන જાති සිද්ධ වුණත් දැරීමේ ශක්තිය හිතේ තියෙන. අපි දන්නේ දැරීමේ ශක්තිය නැතිකම පපුවක් නැතිකම වගේ. නෝන්ජල්කමක් වගේ. එහෙම නැත්නම් මේ හැඟීමක් නැතිකම වගේ කියන. මොකද සර්වචනාච පිටිපස්සේ ගිනිනවා. ධර්මයේ පිටිපස්සෙන් තියෙනවා මේ පැමිණෙන සියලු දුක් දැරීමේ ශක්තිය අපේ හිතේ තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ තාම සියුම් තත්ත්වයකට ගිහිලා ලෝකෙ මෙතෙක් අපිව පාවා දීලා අපි මේ චිත්තක්ෂණේ ලැබුවා නම් මේකත් පාවා දීලා අපි මේක තේරුම් ගත්තයි කියලා අපිට ආයෙත් බාහිර ලෝකෙට ගිහිලා ඒ ලෝකයේත් එක්ක ඉන්න බැරි වෙන්න කිසිම නුසුදුසුකමක් පහළ වෙන්නේ එහෙම කොන් වීමක් ධර්මයේ කරන්නේ ඇත්තටම ධර්මයේ කරන්නේ අරහත්ත්වයටපත් කරනවා කියන එක අර්ධය කියලා කියන්නේ සුදුස්සෙක් කරනවා. අපි ඉස්සෙල්ලේ අත ගෑවේ නුසුදුසුකම් තියාගෙන. කෑදරකමට ආදරයට දැන් නැහැ. දැන් අත ගන්නේ ශිල්පීය දැනුමක් ඇතුව. ඒ නිසා එතකොට ලබ්බර තිබ්බට පූලට තියන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. ඒතකොට ලබ්බ පූල අඳුරගෙන තමයි අපට තියන්නේ. ආන්නේ තත්තර ගියයි කියලා කවදාක නුසුදුසුකමක් එන්නේ. ඒක නිසා මේ ශලායතන මට්ටමින් ඒ නාම රූප මට්ටමට බහිනකොට ඒ බවට අත්දකින්න කෙනෙක් ඉන්නවා නම් මේ දැන් මම ඉන්නේ ඉන්ද්‍රිය මට්ටමේ තියෙන විඥානයක නෙවෙයි ඉන්ද්‍රියට ප්‍රතිබද්ධ විඥානයක නෙවෙයි ඊට වැඩිය ගැඹුරු තැනක ඉබ්බ කට්ට ඇතුළට ගිහිලා දැන් තියෙන්නේ මේකෙත් මීට වැඩිය මධ්‍යස්ථගත වෙන්න ඕනේ කියනකොට තමයි ওই තියෙන මට්ටමත් බහැලා ඒ විඥානේ අනිදස්සන ස්වරූපේ දේවල් පිළිබිඹු නොකරන ස්වරූපෙට යන මෙතෙන් යන පුළුවන් නම් පහදිලියොම කියන්න පුළුවන් එයාට ඊගා පියවරට අවශ්‍ය කරන්නා වූ ඒ ප්‍රභාවය පින කුසලතාවය දක්ෂකම තියෙනවා. ඉතින් ඒ නිසා මේක එක පැත්තකින් පෙන්වලා දෙන්නේ මෙතන බුදුරජාණන් වහන්සේ අර සුසීම ස්වාමීන් වහන්සේට කිව්වා වගේ පුබ්බේව කෝ සුසීම ධම්මට්ටි ඥාන. පච්චානිබාන. මෙතෙන්ද ගියාට පස්සේ මේක දැනගෙන මේ ධම්මට්ටිය මෙතන ස්ථාවර භාවය. මෙතන නොසැලෙන ගතිය. මෙතන සක නොකරන ගතිය මෙතෙන්දි හිත නින්දට නොවටන ගතිය මෙතෙන්දි චේතනා පහළ නොකරන ගතිය මෙතෙන්දි ප්‍රාර්ථනා පිහිටවන්නේ නැති ගතිය මේ මතුවෙන සියලු දේම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි කියලා තේරුම් ගන්න ගතිය කියලා කියන්නේ වෙන්නමම පන්නරය. ඒකට කියන්න පුළුවන් ගණිතික ඉහළට යන පන්නරය. නැත්නම් රැඩිකල් වාදී පන්නරය. එහෙම නැත්නම් විප්ලවවාදී පන්නරයක් මෙතන කියන්නේ. ඉතින් මෙතන යන්නේ එක එකක් ඒක මොකක්දයි කියලා අඳුනගෙන ඒකට අනුග්‍රහ කරනවා කියන එක එක වෙන ඒක නිසා සර්වචනංශ අනුග්‍රහ පහක් පෙන්ලා දීලා කියනවා සුත අනුග්‍රහිතේ සාකච්ඡා අනුග්‍රහිතේ සීල අනුග්‍රහිතේ සමාධි අනුග්‍රහිතේ කියලා පහක් කියලා කියනවා අන්තිමට අවශ්‍ය කරන විපස්සනා අනුග්‍රහිතේ කියලා. විපස්සනා අනුග්‍රහිතේ කියලා කියන්නේ කප්පාදු පිහියට තමන්ම වඩාගත්ත වවාගත්ත භෝගේ තමන්ගෙම කප්පාද පිළේ තමන්ගේ අතින්ම අනවශ්‍ය කොටස් කපන්න ඕනේ කැත නැතුව අනවශ්‍ය සීළු කොටස් අයින් කරනවා නැත්නම් කවදාකවත් ඵල දරන අතු ටිකට හැදෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා
අවසාන අනුග්‍රහිතයේ තියෙන්නේ ජීවම් කරන ජීවම් කරන ජීවම් කරන ගිහිල්ලා දැන් මේක හොදෝදමඩ දැන් ඇති මම මේක අද ඉවරටම කරනවා කියන ඒ මේ නිරුද්ධ වීම නිරෝධය ක්ෂය කිරීම වැකිලි ඉතින් පිටිසේ කමඩාතුද්ද කිරීමේදී සාකච්ඡා කිරීමේදී බණට ධර්මයට ඇති කැමැත්ත අතින් බලනකොට මේ සේරම දෙනා මෙතෙන් ගිහිල්ලා හෝ කිට්ටු කළ තියෙන බව පේනවා. නමුත් ඒක යම් යම් ප්‍රශ්න අහනකොට පේනවා තමන් විහිින් මේකට කෙනෙක්ම් කරනවා. ඒ මොකක්වත් නිසා නෙවෙයි තණ්හාව නිසා, මානෙ නිසා, එතන් සක්කාය කියන දිට්ඨිය නිසා. හැබැයි ඒක නා එහෙම හිතාගන්න නෙවෙයි කරන්නේ අහිංසකව තමයි ප්‍රශ්න අහන්නේ. ප්‍රශ්න හෝ නැත්නම් සක්ක කරන්නේ හෝ නින්දට වැටෙන්නේ හොඳට දවසක තේරි ඒ සෑම පෙනබ බුලක්ම ගොජතරීමක්ම සිද්ධ වෙන්නේ ওই තණ්හා මාන දිට්ඨි කියන එකකින්. ඒ නිසා කවදා හරි Tamanta භාවනා කරන යනකොට හෝ වෙන දෙයකදී ගොජ දාන ගතිය, කුප්පණ ගතිය, එහෙම නැත්නම් අවිෂණ ගතිය එනකොට ආපස්සට ගිහිල්ලා බැලුවොත් මේක මේ ආශාව සංසිඳව ගන්න හදනවද? එහෙම නැත්නම් මේ අනුන්ට වැඩිය උසස් ගතියක් පෙන මාන්නික රෝග ලක්ෂණයක්ද? එහෙම නැත්නම් කැඩෙමින් පවතිනා වූ සක්කාය දිට්ඨිය නැවත වෙල්ඩින් කරලා තියාගන්න හදන වැරද්ද කියලා බැලුවොත් තමයි තේරෙන පටන් අරගෙන මේ ෂටභාවය වැඩ කරන හැටි. එහෙම නැත්නම් මේ මය හරිව පව වැඩ කරන හැටි. එහෙම නැත්නම් මේ ප්‍රයෝග වැඩ කරන හැටි. ඊට පස්සේ තවදුරටත් ඇතුළට ගන්න. ඒ වුදුරජානාචෝ පංසුදෝන සූත්‍ර වගේ වල පෙන්ලා තිනවා ගොරොසු ගොරොසු විතක්ක ගිව්වට පස්සේ ඇතුළේ බොහොම සියුම් හීනුවලින් වැඩ කරන විතක්ක රාශියක් තියෙනවා. හැම කෙනාගේ මල්ලකින් දෝරයක් තියෙනවා. හැම කිල්ලෝටෙම හුණු තියෙනවා වගේ. ඒ යට වැඩ කරන හිතක් වගේක් තියෙනවා. අනේ වුණා එන්නේ බොහොම හීනුවලින්. අපේනේ බොහොම ප්‍රඥාගෝචර ප්‍රශ්න. නැත්තම් ප්‍රඥාගෝචර අනුකම්පා ප්‍රඥාගෝචර සුභ සිද්ධි වශයෙන් නමුත් ඒකෙන් කරන්නේ තන්නාම අනුබිත්ති වඩන එක. ඉතින් ඒක නිසා සර්වචාන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙක් මේ ධම්ම ඨිති ඥානයට ගිලගේ ස්ථාවර වෙන්න යන්නේක වෙන එකක් ස්ථාවර වීම වෙන එකක් ඉතින් ඒ ස්ථාවර වීම සඳහා එම ප්‍රශ්නය දහසක් නැයි විවිධ පැතිවලින් සාකච්ඡා කරනවා මොකද එක එක කන එක එක වෙලාවට එක එක පැතිවලින් කොටු වෙනවා ඒක සාකච්ඡා කරනකොට කරනකොට තමයි අපිට තේරෙන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ මේක සඳහා 84000ක් ධර්මස්කන්ධය දේශනා කරේ ඇයි 45 අවුරුද්දක් ගත්තේ මෙච්චර Tamand ගැලුණාට පස්සේ නේද අයියෝ මේ පුංචි දෙන්නේ කියලා නමුත් අහුවෙන තාලෙදී ආ බලනකොට බොහොම සූක්ෂම ඒ නිසා මේක දහස්වර කිරීමෙන් Taman තුල පහළ වෙනවා අර ඉස්සර කියපු මේ පාටිහාරී ප්‍රඥා කියලා මේකට කියන්නේ. නිපක්ක ප්‍රඥා කියන්නේ උප්පත්තියෙන් හම්බ වෙච්ච එක පාටිහාරී ප්‍රඥා කියලා කියන්නේ කලපුරුත්ත කියලා කියන්නේ. වහන කරලා 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 දසදහස්වර කරලා මේ ඇතුළතට නැමෙන ගතිය ආවට පස්සේ ඒකම පිරිච්ච ගතියක් වෙනවා. සම්පත්‍ති කර ගතියක් වෙනවා. ඒක වැටෙන්න 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 ප්‍රශ්නෙත් ඇති වෙන්නේ. හිතෙන්මයි උත්තරෙත් තියෙන්නේ. හිතෙන්මයි දුක ඇති වෙන්නේ. හිතෙන්මයි නැති වෙන්නේ. හිතෙන්මයි කියලා තේරුම් ගන්න ගන්න ගන්න, ඒ කියන්නේ ධර්මයේ දින පටිච්ච සමුප්පාදය යම් කිච්චිත සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම කියලා තේරෙනකොට ඒ ධර්මයේ වැටහිම එනකොට තමයි බුදුන් කියන්නේ කවුද කියලා තේරෙන්නේ. අපි දැනටත් හිතාගෙන බුදුන් දැක්ක බුදුන් දාන්නවා දැක්කයි කියලා. අපි දන්නවා හිතන්නවා ධර්මයේ දැක්කයි කියලා. නමුත් මේ වැඩි වෙනකොට මේ නාම රූපයන්ගේ දීදුද්දේ කිට්ට වෙනකොට මේ බොහෝම සජීවීව ප්‍රත්‍යක්ෂයට ලං වෙනකොට තමයි ධර්මයේ ඒ සූක්ෂම පැත්ත නිබ්බාන පරිසංයුක්ත පැත්ත දැක ගන්න පුළුවන්. ඒකෝට මේ මිනිස්යා නම් ඉතුරු කරන්නේ නැහැ. යාගේ මූලික ගති ලක්ෂණ සේරම මතක. රුචර්ජකන් සේරම අඹන කෝවේදාල රත් කරුවා වගේ රත් කරනවා. ඊට පස්සේ එළියට එන්නේ සලබේක් වගේ අර කෝෂේ ඇතුළට ගියේ කා නෙමෙයි. අනේම වීම සඳහායි මේ දැනට සීල සමාධි ප්‍රත්‍යාව කියලා පදනවා පිටගත් කට්ටියට විවිධාකාරයෙන් විවිධ ණය මේ දේශනා සරුවචනස කිව්වා ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් එක එක ණය එක එක කොයි පුරුකෙන් අල්ලාගෙන කියලා කියන්න බෑ. සෑම පුරුකෙම සමාන මීවදයක් සමාන ධර්ම රසයක් තියෙනවා. ඉතින් අහඬ 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 තම තමන්ගේ අර නිතර කැඩෙමින් හැදෙමින් කියන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා තවදුරටත් පන්නරයක් සහිතව තනා වඩා ගැනීමට මේ ධර්ම කොටාසයත් එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා.
ශිල් දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මයින්ට අදත් පැයකයි කාලක් විතර අපි අරගෙන තියෙනවා. මේ පුරුක විස්තර කරන්න මම ආරාධනා කරනවා. යම් කෙනෙකුට මේ සම්බන්ධව කිව යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතු විචන කළ යුතු ප්‍රකාශ තියෙනවා නම් කරුණා කළ ඉල්ලපත් කරන්න. උභාසී දේශනා කරපු අනුග්‍රහ පහකට හරියටම යාරේ ඉඳගෙන තමයි සුත්ත සාකච්ඡා සීල විපස්සනා අපිට කියන්නේ සීල සුත්ත සාකච්ඡා සමත විපස්සනා සමත කවත අනුගහිත විපස්සනා අනුගහිත මේ ළඟදී අපි කෙරුවා අනුගහිත සූත්‍රය ආ මේ ස්වාමීන් වහන්සේලා කරපු දවස් පහේ අනුගහිත සූත්‍රය තමයි කරේ ඒක තාම මමයිතන ඒක නම් ඔය කිසිල මම හතර පහසරයක් කරලා තිනවා අපි මේක දින මොකක් අපි විස්තර කරා දවසකට එක එකක් වශයෙන් අරගෙන විස්තර කරා මේ කොහොමද කෙනෙක් තමන්ගේ භාවනාවට උදව් කරන්නේ අනුග්‍රහ කරන්නේ ඒකට මේ අත්උදව් දෙන්නේ කියන එක බුදුහන්සේ පදාලා කියලා අපගෙන සියලු කුසල වල ඉහෙලම කුසලයේ අපමාදයේ තිබෙන එහෙම යෙන්නේ ස්වාමීන් වහන්සේ සත්‍යාවෝධයේ තියෙන කෙලිම මාර්ගයේ තියෙන ඉහෙලම කුසලයේ ඉන්නේ අප්‍රමාදයෙන් බුදුජානනාංශගේ මුළු 84000 ධර්මස්කන්ධයම පිටු කරන්න පුළුවන් තනි වචනේ. ඒකයි පිරිම පාණලා කිව්වේ අප්‍රමාදයෙන් බික්කවේ සම්පාදේ චෙච්චරයි. ඒක කරගත්තොත් අනිත් ඔක්කොම ඒත් ඔක්කොම අහු වෙනවා ඒක කරනවා. ඉතින් ඒක කරන තමයි අනිත් වෙලාවෙ පුරුදු කරන්නේ. දන් දීලා, සිල් රැකලා, සමත වඩලා, විපස්සනා වඩලා. එළඹ සිටීමටයි මේ සේරම අපි යොදු කරන්නේ. හරියට පිහේ ධාරේ වාගේ. පිහ ඔක්කොම ඕනේ නමුත් කැපීමේ කෘත්‍ය කරන්නේ ධාරෙන්. ඒ ධාරේ වගේ තමයි අප්‍රමාද. ඉතින් ඒක මොට්ට වෙලා නම් ඊට වඩා ඉතින් පිහ කොච්චර ලස්සනට නම් දිලිසින තිබුණත් වැඩේ වෙන්නේ නැහැ කොටම කොටම හමස්සේ. ප්‍රමාදයේදී හරියටම එල්ල වෙනවා නම් ඉතින් ඒකෙන් අපි තමන්ට තමන් කරගන්න ලොකුම කරුණාව මොකද බුද්ධ ශාසනයට අපිට කරන්න තියෙන විශාලම සේවය වෙන විදිහක නම් බුද්ධ ශාසනයෙන් අපිට කියන්න තියෙන ලොකුම සේවය උත්තරයි ඉතින් ඒක තේරුම් ගන්න තමයි අපි මේ තෙල ගැහි ගැහි සුද්ධ විවි සුද්ධ විවි රත්තරන් සුද්ධ කර කර කරගෙන යනවා වගේ අන්තිමටම අර තියෙන කෙලෙස් අයින් කර කර අයින් කර අර දඹ රත්තරන් කොටු කරගන්න ඒ තවරත්තරන්ට තමයි අප්‍රමාදී කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ චරිතාර්ථ දේශනාවේදී ඔබවහන්සේ පිළිපේවා දුක පිළිබඳ කෘෂ්ණාව අවිද්‍යාවෙන් කෙලිසි විනාකර එකම තේරුම් නෑ අපි දුකට හරි ආදරේ මේ වැදගත් කියලා පෙන්නන්න හරි කැමතිනේ මට අර වැඩේ තියෙනවා මේ වැඩේ තියෙනවා මෙච්චර දුක් තියෙනවායි කියලා නම්බුකොන. දෙහිදල හඳගෙන ගන්න දෙන්නේ මට ඕවා කරන්න බෑ මට මේ වැඩේ තියෙනවා අර වැඩේ තියෙනවා කියලා අපි උස් කළ දක්වන්නේම අපේ තියෙන දුක් ටික පිළිබඳ ලොකු නම්බුවක් අපට තියෙනවා. ඉතින් මේක අවිද්‍යාවක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඉසේ ඔළුවේ කක්ක තියන ඉස්සර ඉතුරුම ඉස්සිස්සිස් කියනවා. විසගේ හැ. මේ ඔළුවයි ලොකු එකේ තමයි ඔගේ කක්ක ටික දෙනවා. නිකන් සතුන්ගේ කක්ක දෙන්නේ ඔළුවෙන් අනිත් පැත්තේ. ඉස්සගේ විතරක් කක්ක දෙන්නේ නේද? ඌ ඉස්සිස් කියනවා නේද? මේ වගේ අපි කක්ක ටික තමයි අපි මේ පෙන්වන්නේ නම්බුකාරකම් කියාගෙන, වචනාකම් කියාගෙන, පෝස්ටර් ගහගෙන මම අසවලා අසවලා කියලා අපි කියන්න හදන්නේ. ඒ පවු ටිකද බුදුම ආදරයක් තියෙන්නේ. ඕකටයි බුදුහාමුදුරුවෝ තනි වචන කියන්නේ තකතිරුගම කියලා. ඒකම අවිද්‍යාවට. මොකද තකතිරුගම? ඒක තේරෙනවද? අවිද්‍යාවට හොන්දර වදිනා එහෙම. මෝහේ. එතකොට වෙන්නේ manussකම නැති වෙන්නේ. ඒක දාහන manussකම නැතිවීම තමයි වෙන්නේ අපි ඔය අනවශ්‍ය දේවල් ඔළුවේ දාගත්තා. ඉතින් අපි හරි ආසාවක් තියෙනවා ඒ දුක පිළිබඳව මේ දුක් ටිකට තණ්හා කරනවා. අපේ දුක් ටික තමයි අපේ අනන්‍යතාවය. අපේ දුක් ටික තමයි අපි අනුන්ට අඬව ගන්න තියාගෙන ඉන්න දේ. ඒක නිකන් හින්ගන්නගේ තුවාලේ කතාව අහලා තියෙනවා.
ඉංගන්න කොයි වෙලාවෙත් ඒක සනීපෙනවට කැමති නැහැනේ. ඉතින් ඒක මැස්සෙක් දෙන්නෙක් වහන්න ඇරලා ඉතින් කකුල බෙන්නගෙන ඉන්නවා. ඒක තමයි එයාගේ ඒ උපේන දේ. ඉතින් කවුරු හරි කිව්වොත් දැන් මෙහෙන්න මම ඔයා නාවල සනීප කරන්නම් කිව්වොත් බිස්නස් එක ඉවරයි. ඔව් නරක වෙලා එනවනම් ඒකට මේ මොන හරි විස බීජයක් තියලා බැඳ ගන්න. බැඳලා පහු වෙන්න අරක පිප්පිට උතුරලා එනකොට මේ මිනිස්සු ලොකු අනුකම්පාවක් කරනකොට මනුස්සයෙක් ඉති ලොකු ලාභයක් එදා. එයාගේ නගරේ විශාල උත්සවයක් තිබුණ දවසට කසල සෝදකයාට හරි සතුටක් වෙනවලු අද ඕවර්ටයිම් කරන්න පුළුවන් කියලා. වැඩි අසුචි ගාණක් අද තියෙනවා. එයාට අද නගර අධිපතිගෙන් වැඩි අතිකාල සේවාවක් කරන්න වෙනකොට එයා ඒක අයිතිවාසිකමට ගන්න. යට පේන්නේ කීයක්රි හම්බ කර ගන්න තියෙන ඔය ජරාව කනමයි කියලා වචනක් තියෙන්නේ. සමාජේ මොකද ජරාව කියන්නේ? ඔක තමයි ඔය ගැඹුරු ධර්මයක් ඔය බුදුහන්සෝතනයි කියන්නේ. ජරාව ගන්නවයි කියලා කියන්නේ. ඉතින් මේ වංශ ටික ලොකු දෙයක් තමයි. මේ ජරාව ගත්ත ධර්මයට එයා ඒකට තියෙන හැම හැකියාවක්ම ඥානයක් විදිහට තේරුම් ගන්නවා. කන්නේ ජරාව තමයි. ඊටදී කොච්චර නම්මුද බලන්න මේ ගිහිල්ලා හිඟාගෙන කණේ කවුරුරද දෙන ධම්මනේ පැත්තේ බතක් කන මෙහි ඉන්නකොට මුන්න තරම් ගණදීමක්ද තියෙන්නේ කියන්නේ. හම්බ කරගන්න කනවට වැඩි කවුරු හරි දෙන තම්බලා දෙන මොන දානයක් හරි කමන්නේ. 1 2 3ට ඇනුව ගැහුවා. කොන්ක්‍රීට් ගැහුවා වගේ හඳ වෙනකම් බෙඩි වගේ වැඩ. මොනම දෙයක්වත් නැහැ. අනේ වන්දනේ එක මට නම් මට ලොකු සංසතියේ ඉන්න කාලේ කියනවා මේ සාසනේ නොතිබුණන නම අපට මොකද වෙන්නේ කියලා. මොනම තැනකටවත් ගිහිලා මේ ප්ලග් වෙන්න බෑනේ. හැමදේම වැරදි පේන්නේ. පේන්නේ එකම දේ එංගා කණ එක තමයි හොඳම දේ. කවුරු හරි වෙන දිවුරක් අරගෙන විවිධ ගන්න. කවුරු හරි වෙන පහත්‍රයක් අරගෙන ගිහිලා හංගනවා. ඒගොල්ලෝ වැන්දලා පණී හාමුදුරනේ තව ටිකක් ගන්න හාමුදුරනේ කියලා අනේ බුදු හාමුදුර අපිට දීලා තියෙන දෑවැද්ද. ඒකල කියනවා ලෝකෙ දෙන්න දෙන උත්තරම ආහාරය තමයි බුද්ධ භෝගී හංගන කපා. උත්තරම දේ තමයි වැටලා තියෙන සිවුරක් අරගෙන ගැම්මලක් හරි ගමන්නේ අරගෙන හොදලා ඇඳපන්. ගහක් ඇතුලේ ඒක පන්. පූති මුත්‍ර වේසත්‍ය පාවිච්චි කරපන්. බුදුහාමකෝ ඔය හතර උඹලට ලැබෙන බාට මං ඊර හඳ වගේ සාහතික වෙන්න. හැබැයි එහෙට දේවල් මගෙන් ඉල්ලන්න එන්න එපා. මේ සක්විති රජ වෙන්න හිටපු කෙනෙක් මේ කියන්නේ. සක්විති රජ වෙන්න හිටපු කෙනෙක් කියනවා මම ඉන්දියාවේ බැංකුවේ තියෙනවා උඹ ගිහිල්ලා මගේ බැංකුවෙන් සල්ලි ගනින් කියලා ඒ කතා නෑ. බුදු අනෝන්න බැංකේ කොච්චරයි ඉඟාගෙන කාපන් වැඩි දිරිදි ගාලේක බිලි වහගන්නේ ගහක් මුල හිටපන් නැත්නම් ගල්ලක් අර හිටපන් ඌතු මුතු බෙදජ්ජ පාවිච්චි කරන සක්විති රජලා. ඔයින් එපිට ඇඳ හැම දෙයක්ම දුකක් ඒ දුක පිළිබඳ අයිතිය තමයි අපි මේ තණ්හා කරන්නේ. උවර නෑ උදාන අවිද්‍යාව කියලා කියන්නේ. අනේ තේරෙන්නේ නැති. තේරුණා කියලා බොහොම සතුටින් කියනවා මට හොඳට තේරෙනවා තේරෙන්නේ නැහැ කියලා. ඒක බලමුකො මොකද වෙන්නේ. සමන්නසන්ට එන්නේ මම ආයේ අර රොකනස් කියන දර්ශනාව ගියා ගන්න. ගිහිලා අපරසක කියනකොට මගේ ගැටුම් තමයි මතක්. මම පණිතරම ඉන්න ගානේ මාස අවුරුදු 3යි මාස 9ක් හිටියා. හැම බණකටම කොළ 5ක් තියෙනවා අඩු ගන්න. ඉස්සරහම වාඩි වෙනවා. තාම මගේ කොළ මිටි තියෙනවා. මම එනකොට උරුමේදලා එනකොට බෑග් 7ක් දෙනවා. එනකොට මම අඬ ගන්න ගියා හාමුදුරුවෝ කිව්වා යකෝ මෙහි ආවේ තෝ තණ්හාව නැති කරන් දැන් තොට මොකද වෙලා තියෙන්නේ ප්ලේන් එකේ ගේන්න බෑ එක කොළ කෑල්ලක් නිකන් සටහනක් දාපු කොළ කෑල්ල ඒකේ බුරුම වචනේ තියෙනවා පාලි වචනේ තියෙනවා ඉංග්‍රීසි වචනේ තියෙනවා සිංහල වචනේ තියෙනවා ඒකල මම දන්නේවත් ඉතින් මේක මේක දකින්නකොට මට ඒ පණ්ඩිසෝන්සිගේ ඒ වෙච්ච sannivedanaye දකින්නකොට මට තේරෙනවා මේ ඒ ඇඹරිල්ල යන වෙලාවේදී අම්මගෙන් අප්පගෙන් හම්බෙච්ච නැති පුදුම ඕජාවක් එන්න පටන් ගන්නවා. ඉතින් මේ ඉස්සරහමයි මම වාඩි වෙන්නේ. ලියනවා එක වචනයක් නැහැ. ඉතින් අන්තිමට ගන්න මට බුදුම බහදාව උරු වෙන්න පටන් ගත්තා. මොකද හැම වෙලාවෙම ගිහිල්ලා මම බලනවා පිම්බීම හැකිලිම කියන වචනේ ඉංග්‍රීසි වචන මොකක්ද කියලා.
බුරුම වචන මොකද්ද කියලා. අපි සිංහල දිලා තියෙන එක හරියද? පාලි ඔක් මොකද්ද කියලා කියන්නේ. බලනකොට අනිවාර්යයෙන්ම දක්වන්නේ මීනින් සෙන්ඩ පටන් ගන්න. සංස්කාර කිව්වහම 60ක් 70ක් වචන තියෙනවා. හැමදේම එකකින් අතර වෙන්න බෑ. ගිහින් බලන්න, ඒක බලන්න ඊට පස්සේ ඉංග්‍රීසි පොතේ බලන්න, පාලි පොතේ බලන්න. මට තියෙන අර බුරුම පොත බලතැයි සිංහල පොතේ එක එක කතරු එක එක වචන දෙනවා. එකකටවත් අභියෝග කරන්න බෑවා, එකක්ක ප්‍රතික්ෂේප කරන්න බෑ. හැම එකකින්ම නොදක පැත්තක් වෙනවා. එතකොට තේන්න පටන් අරගෙන මේ දැනගන්න එක වෙනම කතාවක් කාටද කියලා දෙන්න යනකොට සම්පූර්ණ වෙනස් ලෝකයක්. ඔය කිසිම දෙයක් තොරතුරු වැඩි උනායි කියලා කවදාකවත් පටලවිල්ලක් එන්නේ අපි යන ගමන දන්නවා. ඒ අනි නැති මනුස්සයද අරක නිහා කියනකොට ඇයි එහෙනම් මේක මේක කියන්නේ අරක මේක කියන්නේ කියලා নানা ආකාර ප්‍රශ්න කරනවා. කොයි එකක් කියේ? අවබෝධ වෙනකොට එකකට නම් හතකටත් තියෙන පොඩි මොකෝ වැරද්ද? ඒ නිසා මේ ඒ බුරුමෙත් තියෙන එක සංස්කෘත භාෂාවෙත් තියෙනවා සුචි පුලිමුතෝ කුතෝ පඬිතෝ බවේ කියලා. සු කියලා කියන්නේ ශ්‍රවණය කරන්න ඕනේ, චී කියලා කියන්නේ චින්තනය කරන්න ඕනේ, පූ කියලා කියන්නේ ප්‍රශ්න කරන්න ඕනේ, ලී කියන්නේ ලිඛනය කරන්න. ලියන්න. ලියපු දා තමයි හරියට මහා ප්‍රාණ අල්ප ප්‍රාණ නැවත ඒක ලියනකොට අකුරු ඔක්කොම හැදෙන්නේ ලිව්වේ නැත්තම් වෙන්නේ. ඉතින් ඒක ඔක්කොටම බෑ. ඔක්කොටම අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් තමයි අර දැනුම පන්නරේ හිටියේ. දහස්වර වරදිනවා. වරදිනවා ආයෙත් කාගේ ළඟට ගිහිල්ලා ආයෙත් කියවන. කියවන කියවන එක එක දවසට එක එක කොටස් මේ දිරවන්න පටන් ගන්නවා. මේක රහත්තුරත් ඉවර වෙන්නේ නැහැ. ඒක වෙන කතාවක්. මේ තියෙන්නේ මේ කතා කරන්නේ ව්‍යාකරණ. ඒක යන්න ඕනේ දිගටම. ගමන් භාවනා කරලා යන එක වෙනම කතාවක්. එන්නේ මේවා පිරිසුදු වෙනවා. ඒකෝට යමක් කියනකොට short to the point කියන්නේ. කාටද කියත හැකි එයා කතා කරනකොට කියတဲ့ හැටි මම කියන්න හරි කියාගෙන ඉන්න හදන්නේ මොන පොයින්ට් එකද කියලා අහුවෙනවා. මොකද හොඳට sannivedanaya කියන කාරණාව සිද්ධ වෙනවා. ඒක හරියට ඒක ඔක්කොටම කරන්න බෑ. එහෙම තියෙන කෙනෙක් කියොත් සාසනෙට ලොකු ලාභයක්. හැම කෙනෙක්ගේ වගේ දේවල් දැනගෙන තීරුම් කරගෙන විස්තර කරගෙන යන්න. ඔබ වහන්සේ අපිට කියලා දුන්න මේ භාවනාවේදී මේ කම්මැලි ගතිය මේ නුරුස්සනා ගතිය එහෙම ඇති වෙනවා කියලා ඒක මේ පටිභාංශය කියලා කියලා දුන්නා. මොකද? පටු පටිභාංශය. පටිග පටිග සනුසය. පටිග සනුසය කියලා කියලා දුන්නා. එතකොට මේක යම් අවස්ථාවක මේ ඥානයකට හැරෙනොත් එය මේ නිවිතාංශය නිබ්බිදාන පස්සනාව කියලා කියනවා. ඔව්. එතකොට මේ අපි එතන මේ ඥානෙද හරවගෙන අපි දකින්න ඕනේ මේ කම්මැලි ගතිය තියෙන මේ යම් යම් අද කියන්නේ පටිගය දකින්න ඕනේ දෙකම දකින්න. කම්මැලි ගතිය තියෙන ස්වභාව ලක්ෂණ දැක ගන්න. එන්නේ ඉස්සල මෙහෙම ආවම මෙහෙම ගියාම මෙහෙම. ඔව්. මේක නොදකින් කියලා යටින් යනවනේ දා වෙන අදහස. අයියෝ මෙච්චර කෙරුවා. ඒකත් දකින්න. මේ දෙකම අනුන්ගේ වගේ දකින්න. අවන්තුල ක්‍රියාත්මක වුණාට ඒක ඇඟ නිකන් එපා වෙලා කම්මැලි වෙලා ගණ්ඩ දෙයක් නෑ. නමුත් ඊටාම ගැඹුරින් ඊටාම විචිත්‍රව ධර්මතාවයක් පේන්නේ නෙමෙයි. නිදිමත එපා වීම. ඒ එපා වෙලා යන එකට මේක කරන් තියෙන්නේ අනේ හෙටත් මේක වරේ. මට මේක හෙටත් මේකේ මුලමදක බලන්න ඕනේ කියලා බලපුවාම ඒ මිනිහට කබර පිටක් හම්බ වෙනවා. ඌරු හොටක් හම්බ වෙනවා. පොටු කකුල් දෙකක් හම්බ වෙනවා. ඊයාකො මේ පරේයගේ ඔළු බෙල්ලක් හම්බ වෙනවා. ඔක්කොම ටික හම්බ වෙනවා. ඕඩ මොන જાතිකිරුවක් ගලේ ගහුවත් ආයෙ මරන්න බෑ. ඒ බුදුහාම අපිට දෙන්න හදන්නේ ওই ටික තමයි. කොච්චර ගැහුවත් කබර පිටක් තියෙන කාට කොච්චර ගැහුවත් වැඩක් නෑ. උතු කකුල් දෙක හම්බෙච්චම කාන්තාරුණත් යන්න පුළුවන්. ඌරෝටක් හම්බුනොත් මොන කුණ හරි කාලා ජීවත් වෙන්න පුළුවන්. අර ඊයේ වගේ බෙල්ලක් හම්බුනොත් ඕනේ පැත්තක් හරවලා බලන්න පුළුවන්. උකුතු ඇස් දෙකක් හම්බ වෙන්නේ. ඉතින් අපිට තියෙනවා මේක අලුත් කරගන්න මේවා පොළවේ ගහ ගහ يعني කුණු වෙන්න ඕනේ අපි අච්චාරු දාන්න ඕනේ අපි පිකල් කරන්න ඕනේ අපි දුණු දෙහි දාන්න ඕනේ මේ යන්නේ එහෙම නැතුව කොහෙන්නේ ඒක තමයි යොතන මේදී අපි එකට කරලා තියෙන්නේ ඒගොල්ලන් ගිහලා නාලා සෙන් ටිකක් ගන්න අය ඉතින් සෝරි තමයි කියන්නේ ඒ වගේ නාවන උඹ කරගන්න මේ නාවගොලේ වැగిලෙන කුණු වැగిලෙන මේ අසුචි කුණක් මේ ඇතුලෙන් ගූපිරිච්ච පිටින් පින්තාර කරපු කලයක්. ඕකට මොන જાති කෙරුවත් ඕකේ වාහින දේ වාහිනවමනේ.
මං කියන්නේ මේ ගඳ ගහන්න ඉන්නේ කියලා. මං කියන්නේ භාවනා කරන වෙලාවේදී යන්න අරින්ද ගොඩ මඩ නැතුව යන්න අරින්ද. එදාට තමයි තේරෙන්නේ ආය මැරිලා කුණු වෙන්න ඕනේ නැහැ. තේරෙනවා මේකේ අමු මිනි ගතයි. මේක මේ කටු බෙරේ දාලා පෙරලනවා වගේ. කුරුසෙට තියලා එන ගහනවා වගේ. දෙනවද ආය අපායට යන්න ඕනේ නැහැ. මෙහෙදිම කරගෙන ගියොත් අපාය යම්පල්ලක් බය වෙනවා. ඌට කියදාගේ මේ සිරටක් තියෙනවා නම් ගන්න අපි දෙන්න ඌත් දන්නවා මාත් දන්නවා දෙල්ලමට. ඒක හතුරෙක් අතරපත් වුණාට පස්සේ කවදාකවත් බය වෙන දෙන ඌට දෙන්න දඬුමක් නැහැ දැන්. ඒ කාලා තියෙන්නේ දැන් ওই අමරිකේ ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකේ දෙන්නේ හතුරට අහුවෙච්චාම කරන්න ඕන ටික කරනවා මේක. තඩි ගහනවා අල්ලගෙන හොඳ ඊට හතුරකට හම්බුනාට පස්සේ නිකන් අලියක් කරත් ඉබේ ඉන්දියා අප්පයක් වගේ ඕක ගාලල්ල. ඉතින් ඒක කරන්න බෑ මේ 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 ගෑනු කරන්නේ නැහැ මේ. තරහදෙම කියලා. ඒ මේ 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 ආලවට්ටම් කරන්න හදනවා මේකට. ඉතින් එතකොට මම බයි. ඉව්ව බෑ. බුදුහාමුදුරන්ගේ අර දොස්තර ක්‍රියා කරන රූපේ ගහලා තියාගන්න ඉස්සරයි. අය වෑන මේක අත ගන්න පිටිපත්තලු අත ගෑවේ. මෙතන අත ගන්නකොට මේ පැත්තලු අත ගෑවේ. මෙහෙම අත ගන්න මයිල් ඔක්කොම හැලෙනවා. පණ තියනවාද මැරෙනවාද කියලා හොයන්න බැහැ. ඒ ඇස් දෙක දිහා පොඩ්ඩක් බලන්න. ඇස් දෙකේ කවදාකවත් බලාපොරොත්තු සුන්ගෙලා නැහැ හොඳට අවදියෙන් ඉන්නේ. මේ ඔක්කොම නහරවලට යනකම් බැලේ කවුද එතෙන් අපි ගිහිල්ලා තියෙන අපි ළඟ කොච්චර චෝදනා තියෙන. අපි ළඟ කොච්චර මේ අඩුපාඩුකම් කතා කරනද අපි එකෙන් කාලකට ගිහිල්ලා තියෙනවා 16 එකට ගිහිල්ලා තියෙනවා. මෙසා බුදුන්සි කියලා තුනම් බලට එන්න තියෙන දුක් රාශියක් මම කපලා මැදම ආවතේ පහසුම ආවත සකස් කරලා දීලා තියෙනවා. චරිචුරු ගන්න එපා. එච්චර කියන්නේ චරිචුරු ගන්න එපා කාටද චරිචුරු ගන්න අපි සර බලدار දෙයියන්න ගිහිල්ලා කියන්නේ බුදුහාමුදුරුවෝ ඒක දුෂ්කර ක්‍රියා වශයෙන් සෝ සප වශයෙන් පෙන්නලා පරාස දෙක දැකලායි කතා කරන්නේ. එක පැත්තේ රජ පැත්තේ කණි පැත්තේ තපසෙක් විදියට අන්තිම කෙලවරට ගිහිලා අපිට ගිහිලා කීයකද බුදුහාමුදුරුවෝ මට මේ වේදනාව ආවා මට මේක දරා ගන්න බෑ කියලා ඒසළු බුදුහාමුදුරුවෝ සාහිතිකේ පෙන්නපොත් උනාසේ මේ ශක්විති රජ වෙන්න තිබුණ කෙනා මේ බුදු වෙන්න පෙරම්පරකෝ කෙනා අය අවුරුද්ද වෙන බුදුක් චින්තාපියේ පරාසිත හැඩගහෙන්නොත් සැප තියෙනවද සැප විඳින්න කිසි ප්‍රශ්නයක් නැහැ ධර්මික සැප තියු දෙක අපයි නැති වෙනකොට කාටවත් ඉල්ලන්න යන්නත් එපා චෝදනා කරන්නත් එපා චරිචුරු ගන්න එපා මේ ගැඹුරු ධර්මයක් අවබෝධ කරන ගැඹුරු පටිගයක් අවබෝධ කරන ගැඹුරු දුකක් අවබෝධ කරන අවස්ථාව හම්බුනේ කාගෙන යන එකයි. පච්චේ පරිග්‍රහ ඥානෙ කියන ෂාප් පොයින්ට් එක තමයි කියන්නේ. නමුත් විපස්සනාවේ පදනම ඒ කියන්නේ ඒක නාම රූප පරිච්ඡේද පච්චේ පරිග්‍රහ සම්මස්සන කියන ඥාන තුන තමයි කෙනෙක් විපස්සනාවට දොර ඇරලා දෙන්නේ. ඒක හරියට මේ බිල්ඩින් එකේ ෆවුන්ඩේෂන් එක වගේ. බිල්ඩින් එක හැදුවට පස්සේ ෆවුන්ඩේෂන් එක පේන්නේ නැහැ. පොළවේ යට තියෙන නමුත් තට්ටු බිල්ඩින් එකක් හදන්න ගියාම බොහොම ගැඹුරු ෆවුන්ඩේෂන් එකක් ඕන. ඒක පටන් ගන්න වෙලාවදී ඒක ගහන්න ගියා මේ මේ කොනේ මින්දන අන්තිම කොනේ ගහපු කණුව බැස බැසර පස්සේ කොන්ක්‍රීට් ගහලා ඉවරයි. අඩිය තිබුණේ පුරෝපස. ඊට පස්සේ ආයෙ කරන්න වෙනම ලක්ෂ දෙකක් ගියා. ඒ කන විතරක් ගන්න. ආයෙ කොන්ක්‍රීට් අයින් කරලා ආයෙ බැස්සුවා. ඒකට සෑහෙන වියදමක් ඉතින් මේ සතේසු කියලා හම්බ කරලා කරන වැඩනේ. ඉතින් සභාපතිතුම ගෝසෝ අන්ත මේකේ ඉඳ හම්බ වෙන මෙච්චර කෝටි ගණක් විදන් කළා ඔක බැස්සෝ. එචා ගහන්න. ඉතින් අඩි 14ක් ආයෙ අඩියට යන ගාම යන්න උනා. මේ වගේ නම් පිටි පොළවනේ. ඉතින් ඒ වගේ නම් ඒ ෆවුන්ඩේෂන් එක දැන් ඉතින් පේන්න නෑ.
පේන්නේ නැතුණාට ඒක නොතිබුණා නම් බිල්ඩින් එකේ හිටින්නේ නැහැ. ඒ වගේ විපස්සනා වල පාදක ඒ ඥාන තුන කිසි විදියකට අපිට ලාභයක් සලසන්නේ නැහැ. ඒක පදනම සකස් කරලා තියෙනවා. ඒ පදනමින් තොරව ඉස්සරහට යන්න එපා. බොහොම ලස්සන පඬිස්සංශ කිව්වා මේ බුරුමේ පඬිස්සංශේ තමන්ට අවශ්‍ය ඒ ඥාන ටික වැඩෙනකම් නිවන් ලැබෙයි කියලා හිතන එක අවස්ථාවාදියක් කියලා. එහෙම නැහැ. ඒ තමන්ගේදී සපේවුණ පස්සේ ලැබෙන්නේ මේක. ආය ප්‍රාර්ථනා කරන දෙයක් නෑ මට අධිෂ්ඨාන මේ අධිෂ්ඨාන කරන්න හදන්නේ මට අවශ්‍ය සුසුකක් නැතුව ගන්න. එහෙම හම්බෙන්නේ නෑ මේක. මේක අවස්ථාවාදී. ඒ නිසා අපිට අවස්ථාවාදයක් වුණා ප්‍රතින හේතු සම්පාදනය. දිගට මේ හේතු සම්පාදනය කරන්න අවශ්‍ය පදන උනාට පස්සේ වෙන්න උනේ දෙවි. නමුත් යම කවතු උනාට පස්සේ කාටද කියලා දෙන්නේ නැත්නම් ඒකට කියනවා ආත්මార్థකාමී. අපද කරාට පස්සේ අපි කරන්න තියෙන්නේ අපි දැනගත්තට පස්සේ පුළුවන් විදිහකට කියලා දෙන නිසා උන්වහන්සේ කියන අපේ බුද්ධ ධර්මයේ කිසිම තැනක ප්‍රාර්ථනා අධිෂ්ඨාන මොකකින්වත් නිවන් ලබන්න බෑ අවශ්‍ය හේතු සම්පාදනය කරන්න. ඒ අවස්ථාවදී වෙන්නේ අනේ මට නිවන ලැබෙවා අනේ මට අර ඥාන ලැබෙවා කියලා කිව්වට කවුද දෙන්නේ? හේතු සම්පාදනය කරන්න. අසීමිත හේතු සම්පාදනය කරන්න. ඊට පස්සේ ඒක තේරෙන්නේ නැති කෙනාට දහිනිද? ඒක තමයි අනුමුක්ත කරන අනුකම්පාවෙන් බුදුහාමුදුරුව අපේ බුදුහාමුදුරුව අවස්ථාවාදීකුත් නෙමේ ආත්මార్థකාමීකුත් නෙමේ. අනිත් සෑම ආගමකම පතල ඉල්ලනවා. විමුක්තිය පතන. පතල දෙන්න කොහෙන්ද මේක දෙන්නේ? තමන් හේතු සම්පාදනය කරන නැත්නම් කොහෙන්ද හම්බ වෙන්නේ? මොකද ඒ වාරියන්නේ උඹ ලද අවස්ථාවේ අසීමිත හේතු සම්පාදනය කරනවා. එතකොට වෙලාව යනකොට කද්දාකත් ඉල්ලුවාට මේක හම්බෙන්නේ දෙයක් නකෝපණේ තම්බික්කවේ ඉච්ඡේ උපත්තප්පන් කියලා තියෙනවා. මහණි කවදාක කැමැති ප්‍රමණය මොනවාකත් හම්බෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒකට අවශ්‍ය හේතු සම්පාදනය. හේතු සම්පාදනය කරන්න ඉස්සලා අනේ මම මෙච්චර මහන්සිර මට ආවේ නැහැ නේ කියලා කියනවනම් ඒ කියන්නේ මේ අවස්ථාවාදී. ඒ මූලික විපස්සනා ඥාන තුන කිසිම ලාභයක් ඇති වෙනස කරන එකක් නෙවෙයි පිටි සකස් කිරීම පිණිස අසීමිතව කරන්නේ. කිරුවට පස්සේ ඒක උඩ ස්ථාවර යාම ධම්ම ටීටිය. තාහුරුකම ලැබෙනවා. ඊට පස්සේ තමයි නිවනට යන්නේ. පුළුවන් නම් හෝ කැමති නම් හෝ අවස්ථාව ලැබෙන්නේ. ඉතින් උඟ දෙනෙක් මට පේනවා මේ ධම්ම තිති ඥානෙට යනකොටම පස්සේ ගන්න. විනක් තියෙන හැකියාව තියෙනවා. ඒගොල්ලන්ට මේ තාම මොකද හම්බුනේ නැහැ. අපිට උපශිකාර්මයේ උගන්වන කරන දේ තමයි කාර්මික වැඩ කරනකොට ෆැක්ටරි ගහලා ඉවරච්ච දාසෙම ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන්. කුෂිකර්මයේදී රබර් ලැබුවොත් අවුරුදු 12ක් බලන් ඉන්න ඕන කොච්චර සෙල්ලම් කරුවත් ගහ කපන්න. පොල් ගහක් යවුවොත් අවුරුදු 6ක් බලන්න. තේ ගහක් යවුවොත් අවුරුදු 3ක් බලන්න. ඉතින් ඒ කාලය අඩු කරන්න බෑ. ඒ කාලය ඇතුළත වියදමේ අන්තිම. ඊට පස්සේ තමයි ලැබීම. ඉතින් කවුරක් කැමති නැහැ කුෂි කර්මයට යන්න. මොකද හේතුව? ආයෝජනය කරපු ගමන් සල්ලි ලැබෙන්නේ නැහැ. ඒ නිසා මොකද දෙන්නේ කියනවා මේ කර්මාන්ත වලට කුෂි කර්මෙන් විතරයි පරිසර දූෂණයක් නැතුව ස්වභාවික දෙයක් වෙන්නේ. ආර්ථික කාර්මික ආයෝජන වල ලාභ ලැබුණාට පරිසර දූෂණයක් වෙන්නේ. ඒ නිසා අපි කුෂිකර්ම ගන්න මුලදීම පෙන්නනවා කුෂිකර්මේ කරන්නම උපේක්ෂාවක් තියෙනවා. ඒ වගේ තමයි විපස්සනා කරන්නත් හේතු සම්පාදනය කරන්න කාටවත් ගහපාදීමක් කරන්න එපා. කාටවත් අපිට කියන්න බෑ අනේ මෙච්චර මහන්සි වුණා මට මේ දේ ලැබුණේ නැහැ කියලා කියන්න බෑ. ඒක අවස්ථාවාදයක්. ඒ නිසා මූලික ඥාන සම්පාදනය වෙනකොට ඒක වැඩ කරන්නේ හේතුඵල ධර්මයකට ඒ අදාළ ධර්ම ටික සම්පූර්ණ වුණා නම් ඒක ලැබි. ඒක පිළිබඳව අය යාඥා කරන දෙයක් නැහැ. අනුකම්පා කරන දෙයක් නැහැ. සම්මාසී ධම්මික අමරණම දෙකෙන් ස්ප්‍රින්ග් බෝඩ් එකක් වගේ එතනින් අනිවාර්යයෙන්ම යම් හරකට ඊට කියන්නේ නැහැ. නෑ ඒක තීරණාත්මක තනක්. ඊට පස්සේ තමයි සුදුසෙක් වෙනවා. මම ඊගාවට මේ මෙතන ඉඳගෙන මම නිවරට බලනවාද නැත්නම් ආපහු ගෙදර ගිහිල්ලා දක්ෂ ගෙවල් ජීවිතේ තුනත් ඒක වටිනවා. දොංගල දෙනේ කරන්නේ නිවනට යන්නේ ආයහරක මේ සුව සේවාවල් සඳහා පේන කියන්නේයි සුව සේවාවල් කරන්නයි අනම්මනම් කොට ආයෝජනය කරනවා. ඒක හරිම මේ අවාසනාවන්ත තත්ත්වයක් ශාසනයේ තියෙන. ධම්මට දිනානේ හම්බුනට පස්සේ ඒක ආයෝජනය කරන්නේ ශාසනයේට. ඒක ඉතින් කලාතුරකින් වෙන්නේ. මුගල දෙනේ කිව්ව ආරගෙන ඉතින් එක එක කරලා මැජික් පෙන්වන්නයි සේවාවල් කරන්නයි අනම්මනම් කරනවා. ඉතින් ඊට පස්සේ ඉතින් වැරදි නියෝජනයක් කරනවා බුද්ධ ධම්ම සංඝ කෙරෙහි. නමුත් ධම්මට දිනන මනුස්සයෙක් වෙන්න අවශ්‍ය කරන දේ. නිකන් සොල්දාදුවෙක් වෙන්න, බාලදක්ෂිකාවක්, බාලදක්ෂෙක් වෙන්න, මනුස්සයෙක් වෙන්න ජීවිතේ ජීවත් කරවන්න අවශ්‍ය කරන මූලික සුදුසුකම් ටික තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ස්ථාවර භාවය.
ඒ හරිම අමාරුයි. ඒකට මම කිට්ටුවෙන් හරි යන දෙයකට කියන්නේ. හැබැයි මෙහෙමත් කියන්නේ. මම ඇහුවේ ඉස්ලාම කටුකරුන්දි ස්වාමීන් වහන්සේගේ නිවනේ නිවීම දේශනාවල පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. පස්සේ ඔය බොහොම කිට්ටුවට ගියා මේ පිටිකල ගුණරත්න හමුතුරු. පිටිකල ගුණරත්න හමුතුරු මේ පොයින්ට් එක විස්තර කරන්න පටන් අරගත්තා. ඔක තියෙන්නේ මහා නිදාන සූත්‍රයේ. එච්චරමයි සඳහන් වෙලා තියෙන්නේ. පටිගය කියන ස්පර්ශය කියන එකත් දෙකකට කඩන්න පුළුවන්. රූප නාම කියන දෙපැත්තට සම්බන්ධ කරලා ඒ දෙක සම්බන්ධ වෙන්න ඕනේ ස්පර්ශය ස්පර්ශ කරා. ඒ නාම ධර්මයක් තමයි. නමුත් රූපේ පිළිබඳව අධිවචන සම්පස්සයත් නාමයේ පිළිබඳ පටික සම්පස්සයත් කියලා. ඒක හරි ලස්සනට මේ නිදාන මහා නිදාන සූත්‍රයේදී ਸਰවචනාංශී ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරමින් පෙන්නලා දෙනවා. ඒක ඔය දැන් ඔය තියෙන ඔය ක්වොන්ටම් ෆිසික්ස් ඒවෙදී එනතන මේක එතන තියෙන ප්‍රධානම දේ තමයි සංනිවේදනය කියන එක. ඇඟට මොනවාරි වැටිච්චාම ඒක මොළයට සංනිවේදනය වීම සහ මට දැනෙච්ච දේ මෙයාට සංනිවේදනය කරන්න ගියාම අපි අන්තිම මේ යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් මේ යන්නේ ලෝකේ. කවදාකවත් අපි කියන දේ කාටවත් ඇහෙන්නෙත් නැහැ, අහන්නෙත් නැහැ. ඒ වගේම අපිට දැනෙන දේ කවදාකවත් මොලේ හරියට තේරුම් ගන්න දෙන සංවේදනය දෙන විශාල මායාවක්. ඒක තේරුම් අරගන්න නම් ඔය සංඥාවයි ඔය පටිගයේදී ඇති වෙන මේක දිහා බලනකොට ඇයි මේ හිතට මායාකාරී කියන්නේ කියන එක තේරෙනවා. හිත කියන්නේ තන්නේ කර Tamanට කබර ගොය තලගොය කරගන්න සංසාරෙට අපි බඳින ප්‍රධානම ඒජන්තවරයා. එයාගේ මූල එයාට වෙනමම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒ න්‍යාය පත්‍රේ කවදාකවත් අපේ සුභ සිද්ධියවත් අපේ නිවනවත් නෙවෙයි. එයාගේ න්‍යාය පත්‍රේ ගෙලින්ම අපි දාශික කරලා සංසාරට බඳලා දෙන එකයි. දාශ ව්‍යාපාරයක්. එයාගේ තියෙන්නේ අපි හිතාන ඉන්නවා මේ හිත මගේ කියලා. ඒක තමයි අපි කරන ලොකුම තකතිරු. ඒකද එයාට තියෙන වෙනම න්‍යාය පත්‍රයක්. ඒක තේරුම් ගත්ත දවසේ ඒවත් එක්ක ගනුදෙනු කරන්න යන්නේ. එතකොට ස්පර්ශයයි චෛසිකේ සහ සංඥායි චෛසිකේ තියෙන මායාකාරීකම තේරුම් ගනි. වචනයක් කතා කරන්න බය හිතෙනවා. මේ ඕන දෙයද කියවෙන්නේ ඒ මනුස්සයා හැ තේරුම් ගන්නේ මං කියන දෙයද කියන එක වෙන්නේම නැහැ කියලා හිතනවා. කවදාකවත් වෙන්නේ නැත්තම් ඔච්චරම වයස මේ කසාද බඳ මිනිස්සුන්ට කන් ඇහෙන්නේ නැතුව යන්න විදියක් නැහැ නේ. කසාද බඳ වටේට වයසට යන්න කන් ඇහෙන්නේ නැහැ. මොකද දන්නවා මේ කිව්වොත් කියන්නේ වැරද්දක්. මම කිව්වොත් කියන්නේ බොරුවක්. මම ඒ නිසා මට වුණා. මරවුනේ ඉතර. බන්දින්ද ඉස්තරලා නම් අම්මෝ ඉතින් අර පේ තිනේ කොලයක් හම්බෙච්ච දාතේ ටෙලිෆෝන් කොලයක් හම්බෙච්ච අය කටෙන් කෙල පෙරාගෙන තමයි ඒක ගන්න. බැලඳලා පස්සේ ඇහෙන්නේ නැහැ. කන ඇහෙන්නේ නැහැ. මට ඇහෙන්නේ නැහැ. ඒ මොකද හේතුව දන්නවා මේ කවදාකවත් වගතුකට සියක් කතා කරන්නේත් නැහැ. කිව්වොත් කරන්නේ බන්නින් එකයි වැඩදෙන් දි ඇවුල් නැගුවම ඉවරයි. මුන්න පටික සම්පස්සයයි අධිවචන සම්පස්සයයි තේරෙන්න ටිකක් කල් දීක කරනවා. සෑයසේකට කාල දෙකක් තියෙනවා සර්. මහන්සියුත් තියෙනවා ඉතින් ඔබ. අසවිසයි. එතන ඒ වගේ අතර තොගයක් තියෙනවා මේ excuses. ඒක ඕන වෙලාවක ඒ කියන්නේ නොමිලේ හම්බෙලා තියෙන්නේ. ඇත්තටම වැන්දිනසත් අරන් ඉන්න කොටක් තියෙනවා ඒක. මම හිතුවේ අතර තියෙන පෞජීවිත විතරයි. මම ඇත්තට පෞජීවිත දන්නේ නැහැ. මම දන්නේ ඉතින් අපේ සහෝදර සහෝදරියන්ට පින් සිද්ධ වෙන්න ටිකක්. අපි මම දන්නවා මොකද්ද වෙන්නේ කියලා. මේ හිතියත් ඒක තියෙනවා. අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් කොච්චර මායා කරනවද කියලා. අපි කාට හරි කොච්චර රංගපෑම් කරනවද? අපි කොච්චර මවාපෑම් කරනවද කියලා ලෝකෙට. කවුද රැවටෙන්නේ? කවුද අන්තිමට රැවටෙන්නේ? අපි උදේ ඉඳලා හැන්දෑවෙනකම් කරනවා නම් අඩු ගානේ ඒකේ 10ක් 15ක් 100ක් 10කද රැවටි අපි 100ට 100ක්ම රැවටිලා ඉන්න බෑ රවට්ටන්න. ආන් ඔය රැවටිල තේරුම් ගන්න මේ ස්පර්ශාගේ තියෙන මායාකාරී ගතිය වැලමිටින් අල්ලනවා කියලා කතාවක් අහලා තියෙනවා. වැලමිටින් ඇලිල්ල තමයි මේ ලෝකේ තියෙන්නේ. තරහ මෙතන ගැටුම කියන එක තමයි මෙතන කියන ස්පර්ශය ඝට්ටණය හැපීම කියන එක තමයි මෙතන පටික කියලා ඉතන සඳහන් කරලා තියෙන්නේ. ඒකෙදි අර්ථ ඡායාව හුඟක් වෙනස් සම්මුති අර්ථ ඡායාවට වැඩි මෙතන.
දැන් අපි යනවා සක්මන සඳහා අපේ විනාඩි 40ක විතර කාලයක් ඉතුරුලා තියෙන විනාඩි 20ක් සක්මනේ වෙලාව ආරම්භ වෙනවා ඊට පස්සේ අද අපි කමඨාන් සුද්ධ කරන්නේ ආයමාරට කමඨාන් සුද්ධ කරන යත්තෝ ඊකට පෙර ගහින්න අනික අය මෙතන අපි පරියන්තිකට යනවා එතෙක් වෙලා සක්මනක් ගත කරන්න පුළුවන් මේ අපි ඒ සඳහා ධර්මදේශනා සතිය වාරෙ මෙතනින් සමාප්ත කරනවා සාදු සාදු සාදු